ඔබට පිදුපෙම සඳමෙන් අහිංසකයි එතරම් අහිංසකයි අයිබෝවා අලුත් වසරක මට හම්බවෙන්න ඔබව නැවත අවස්ථාවක් ලැබුණ ගිය සතිය නම් පොඩ්ඩක් අවස්ථාව එහෙමේ වුණාට ප්‍රියල් ඒ අඩුව නොදැනෙන්න වැඩේ ලස්සට කරගෙන ගිය අපේ මනෝජයලත් එක්ක කොහොම වුණත් අද මේ අවස්ථාව නැවත ලැබිලා තියෙනවා ඉතින් ප්‍රියල්ටත් බොහොම ස්තුතියි කියන ගමන් මේ පටන් ගත්තෙම තමන් පටන් ගත්තු ගීතයෙන්ම නිමල් ගුණසේකර මහත්මයා ඉතින් මේ වගේ ආදරණීය කලාකරුවොත් එක්ක තමයි අද අපි මුණ ගැහෙන්නේ සෙවන් නෝට්ස් රසවත් වෙන්නේ. මේ රසවත් කරන ආදරණීය කලාකරුවන් හඳුනා ගන්නට කලින් අපි විශාරද මනෝජ් පීරිස් ඇතුළු වාද්‍ය බෘන්දය පොඩ්ඩක් හඳුනාගෙන එමු. මනෝජය මේ සියල්ලට නායකත්වය දෙමින් ඒ වගේම සම්බන්ධීකරණය කරමින් සෙවන් නෝට්ස් රස ගන්වද්දී ඒ වෙනුවෙන් පෙරමුණ ගනිද්දී ඩොලක් වාදනයෙන් ඉන්නවා චමිල් පෙරරා ඊට පස්සේ කීබෝඩ් වාදනයෙන් සශික අතපත්තු ඉන්නවා මහේන්ද්‍ර වාසිනෝ ලීඩ් ගිටාර් වාදනයෙන් සමන් විජේසිංහ සැක්සෆෝන් වාදනයෙන් ඉන්නවා චමින්ද ලුක්කුමා ඉන්නවා බේස් ගිටාර් වාදනයෙන් සුජීව දිසානායක ඔක්ටෝපෑඩ් හොඳටම සද්ද ගාන්ට සංකලනය කරලා දෙන්නේ ශබ්ද සංකලනය කරන්නේ බඩි සවුන්ඩ්ස් අපි බඩිවත් ආදරේ පිළිගන්නවා ඉතින් මේ ඔය විදිහට තමයි රසවත් වීම සිදුවන්නේ ඔය සංගීතයෙන් රසවත් කරන්න නම් හඬින් Tamanගේ හැකියාවෙන් මෙච්චර කාලයක් කලාවේ නිර්මාණකරණයේ යෙදিলা උපයාගත්තු දේ පිළිබඳ කතා බහ කරන්න අද මේ විදියට අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය කලාකරුවෝ හඳුනගන්නත් ඕනේ ඉස්සෙල්ලම
අපි බොහෝම ආදරය කරන බොහෝම ප්‍රිය කරන ගී ගොන්නක හිමිකරුවෙක්ගේ හරින් අපිට ආරම්භය ලබා ගන්න පුළුවන් වුණා නිමල් ගුණසේකර මහත්මිය ආයුබෝවන් කියලා ආදරෙන් පිළිගන්නවා. ඊළඟට දකුණු අත පැත්තට හැරුණාම ඒ පැත්තේ ඉඳලම කඳ උඩරට ඉඳලම පහතරටට ආපු ගීලව රජ කරපු රාජු බණ්ඩාරේ ඉන්නවා ආයුබෝවන් රාජුයි. ආයුබෝවන්. බොහොම ආදරෙන් රාජු අයියවත් පිළිගන්නවා. ඊට පස්සේ ශ්‍රී මාලි ෆොන්සේකා ඉන්නවා. ලස්සන කොතනද ශ්‍රී මාලියතන? ආයිබෝවන් බොහොම ආදරෙන් ශ්‍රී මාලියවත් පිළිගන්නවා. ඊට පස්සේ මගේ වම් අත පැත්තේ මේ ළඟින් මේ ඉන්නේ නයෝමි තක්ෂිල. ඇය ගත්තොත් එහෙම ආයිබෝවන් නයෝමි ඇය ගත්තොත් එහෙම අපේ කලාවේ විවිධ ඉසව්වලදී අපිට මුණ ගැහෙන මේ වෙනකොට ජනප්‍රියත්වයේ ඉහළින්ම ඉන්න ඒ නිසාම සම්මානයට පාත්‍ර වෙච්ච ඇගේ කතාව ගැන අපිට කතා කරන්න දේවල් තියෙනවා. ඒවා ඉස්සරහට අපි එකතු කරගමු. ඊට පස්සේ රාජුයට එහා පැත්තෙන් එනවා එමාෂා සෙනවිරත්න. ආයිබෝවන් එමාෂා. එමාෂා කියන්නේත් මේ යුගයේ ඔබ බොහෝම ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්. රංගන ශිල්පිනියක් විදිහට ඔබ එමාෂාව දකින්නකොට එමාෂා තුළ ඉන්න ඊටත් වඩා එහා ගිය දක්ෂතා පිරිච්ච ඒ හැකියාවන් පිළිබඳ එමාෂාගේ අපි කතා කරමු ආද. එමාෂාට එහා පැත්තෙන් ඉන්නේ මගේ ආදරණීය මාධ්‍ය සහෘදෙක්. ඒ වගේම මේ දැන්වීම් කරණේ ගත්තොත් එහෙම ඔබ ඔබ දකින දැන්වීම් කරණේ කියලා කියන්නේ බොහොම පුළුල් විෂයක්. ඉතින් ඒ විෂය ඇතුලේ දැන්වීම් කළමනාකරණය කරමින් නිර්මාණකරණයේ දෙන අපූරු කලාකරුවෙක් නිර්මාණකරුවෙක් නුවන් ගම්මන්පිල ආයිබෝවන් රීත්. මේ හැමෝමත් එක්ක අපි රසවත් හොරා කීපයක් ගත කරන්න සූදානම්. ආරම්භයේදීම මතක් කරන්න ඕනේ සිංහ ෆිනෑන්ස් නාමය. මොකද සිංහ ෆිනෑන්ස් ආදර අනුග්‍රහකත්වයක සමාදර අනුග්‍රහකත්වයක් එක්ක තමයි අපිට මේ විදිහට මුණ ගැහෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ තිබෙන අද්විතීය මූල්‍ය සමාගමක් විදිහට සිංහ ෆිනෑන්ස් නාමය හඳුන්වන්න පුළුවන්. ඔවුන්ගෙන් සැලසෙන සේවාවන් ගැන අපි ඔය අතරතුරේදී ඔබට වෙලාව ලැබුණ ගමන් කියන්න බලාපොරොත්තු වෙනවා. ඒකම සුන්දර රූ සපුවකට පාර කියන ඇරෝමා නිෂ්පාදන අද අපිට සම අනුග්‍රහකත්වය ලබා දෙනවා. ඇරෝමා නිෂ්පාදන මේ ආදරණීය කලාකරුවන්ට තෑගි බෝග දෙන්න සිංහ ෆිනෑන්ස් ඇරෝමා අපිට සහයෝගය දෙද්දී අනුග්‍රහකත්වය දෙද්දී කතා බහ පටන් ගමු. ටිකක් රස්නෙත් එක්ක දාඩියක් දාන වැඩි ඉන්නේ මනෝජේ. මා තෝගාලා කියුවා මේ කොහොම හරි පටන් ගත්ත තැනින් අපි පටන් ගමුකෝ නිමල් ගුණසේකර මහත්මයා. ආවාට තිබුණා තමයි පළවෙනි ගීතේ වෙන්නේ නේ? පළවෙනි ගීතේ එතනට එන්නේ කොහොමද? එතනට එන්න ලොකු ගමනක් ආවා. මේ ඒ කියන්නේ පාසල් කාලේ ඉඳලම සංගීත ආධාරව විෂයක් ඇදිට පසු කාලිනේ මට අවස්ථාව හම්බුණා ගොන් සංස්ථාවේ වාදක මණ්ඩලයට එකතු වෙන්න වයලින් වාදකයෙක් ඇදිට. ඊට පස්සෙ ටිකක් කල්ලි ඉඳලා මට හිතෙනවා මේ වයලින් එක ගහ ගහනෙලම හරියන්නේ නැහැ. සින්දුවක් කිව්ව නැත්නම් කිසි කෙනෙක් දන්නේ නැහැ. ගමේ අයවත් දන්නේ නැහැ. ඒකින්ද හිතුණා ටිකක් සින්දුවක් කියලා බලන්න කියලා. යනවා ගීත හතරක් පටිගත කරා. එයින් ගීත දෙකක් ඉතාම ජනප්‍රියතාවට පත් වුණා 1982 දී. ඒ ආවට තිබුණා නිර්මාණය වෙන්නේ කොහොමද? ඒක මගේ මිත්‍රෙක් හිටියා මේ පුවත්පත් කලාවේදීෙක් ඩෙලියුස් පත්තරේ මේ භාෂා පරිවර්තකෙක්. ඔහු තමයි ගීත ලිව්වේ. සංගීතවත් කරේ මමයි. ඒ වගේම ලංගිලාට වාසිබෝ වගේ දැන් කියන ගීතයත් ඒ ගීත දෙක තමයි ඉස්සලම් පටිගත කරේ. ඒ ගීත දෙකම ජනප්‍රිය වුණා. ඊට පස්සේ නේද මනෝජය ඊට පස්සේ හැදෙන සෑම ගීතයක්ම වගේ නිමල්ලාගේ අතිශය ජනප්‍රියයි අපිට කියවෙන ගීත කියන ගීත ඕනම තැනක කියන්න පුළුවන් අහන්න පුළුවන් ගීත ගොන්නක්. මේ ඔයකම රාජුයගෙන් ඇහුවොත් රාජුයගේ ආරම්භය කොහොමද? මොන 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 ගීතේද ඔය අපි ආස කරන ගොඩාක් ගීත තියෙනවනේ ඔය අතරින් කොයිකද ආරම්භය? ජනප්‍රිය වුණේ මාදරේ මුල්ලටත් වඩා ගීතය. ඊට කලින් හද වේදනා කියන ගීතය ජනප්‍රියලා තිබුණා. නමුත් ජනප්‍රිය තලයෙන් තිබිච්ච ගීතය තමයි මාදරේ මුල්ලටත් වඩා. ඒකත් 93 වගේ ජනප්‍රිය වෙච්ච ගීතය. ඊට කලින් ඉතින් මම සංගීත ශිල්පියෙක් විදිහට මගේ ගමන ඊටදී ගොඩක් පස්සට යනවා. ඒ කියන්නේ වාදක මණ්ඩලවල වාදනය කරපුවා. එතකොට තව යාළුවෙක් ඉන්න ඉස්සරහ. ඔය ඉන්නේ අලු ඒගොල්ලන්ට එක්ක මනෝජලත් එක්කට. ඒක මතක් කරමු අපි ඒ කාලේ සුන්දර කාලයක් නේ. සුන්දර වැඩ වුණා නේ. ඒවා නෑ නෑ ඇත්තටම කිව්වොත් මනෝජ අපිත් එක්ක ගියා ෆෝචුන්ස් වල.
ඒ ඉන්නකොට ඉතින් අපේ ටුවර්ස් එහෙම කරද්දිම අපිට හොඳ හොඳ සිද්ධි වෙලා තියෙනවා. මේ ඒව අතර මෙහෙම ප්‍රසිද්ධිය කියන්න අමාරුයි. නැද්ද මනෝජ්? ඒ කියන්නේ මනෝජ්ජට වෙලා තියෙන මේ ප්‍රසිද්ධිය කියන්න බැරි වෙනවද? හරි අපි ඒ පරණ මතක අවදි කරගන්න බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ අතරේ මේ ශ්‍රීමාලි කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මොකද මම විදේශගත වෙලා හිටියේ. ඉතින් සතියකට කලින් තමයි ලංකාවට ආවේ. ආපු වෙලේ ඉඳන් මේ වෙනකම් වැඩ. මොකද මං රාවණ ටෙලි ඩ්‍රාමා එකේ ටික සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඒක ඉතුරු වැඩ කටයුතු කරගෙන යනවා මේ දවස්වල. ඒ වගේම තනමල් විල කොල් එක කියන ටෙලි ඩ්‍රාමා එකේ අද පටන් ගත්ත ටෙලි ඩ්‍රාමා එකෙත් එකත් සම්බන්ධ වුණා. ඉතින් ඒ වැඩ කටයුතු, ඒ වගේම මගේ කමර්ෂියල්ස්, ටීවී කමර්ෂියල්ස් එක්ක ඉතින් ගොඩාක් කාර්යබහුලයි. ඒක ඉතින් දැන් ඔබට ඔහොම කියන්න වුණාට අපිට කියන්න දෙයක් නැහැ. අපි දැක්ක එක කාර්යබහුලකම කොච්චරක්ද කියලා අන්තිමට දුවගෙන උඩින් පැනගෙන එනකොට මේ ශ්‍රීමල්ලි ඒක තමයි. ඉතින් කලාකරුවෙක් වුණාම, ගායකයෙක් වුණත්, රංගන ශිල්පියෙක් ශිල්පිනියක් වුණත්, කවුරු වුණත් වැඩ තියෙන තරමට තමයි අපි කැමති. එහෙම තමයි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම නේද? හරි. ඉතින් නයෝමිගේ කොහොමද මේ දවසේ? කාර්යබහුලයි ටිකක්. නාට්‍ය හතරක් ටෙලිකාස්ට් වෙනවා. ඉතින් ඒ වැඩ කටයුතුත් එක්ක ළඟදි ෆිල්ම් එකක් බාරගත්තා. ඒකේ ෂූට්නුත් දැන් 21 ඉඳලා පටන් ගන්නවා. ඉතින් ඒ වැඩත් එක්ක තමයි කාලය ගෙවෙන්නේ. ඒ කියන්නේ ඉදිරියේදී තව වැඩ ගොඩක් බලන්න පුළුවන්. වේදිකාවේ කොහොමද මේ දවස්වල? වේදිකාව මං හිනා වෙලා මිනිත්තුවක්. ඒකේ වේදිකා කියන්නේ මේ දර්ශන වාර තියෙනවා. නමුත් අලුත් වැඩක් නම් තාම බාරගත්තේ නැහැ. ඉදිරියේදී බාර ගන්න ඉන්නවා ටිකක් නිදහස් වුණාම. මේ දවස්වල දකින්න පුළුවන් හිනා වෙලා මිනිත්තුවක්. ඔව්. අද නම් ඔබට බොහොම සැහැල්ලුවෙන් සිනාමුසුව සතුටින් ගත කරන්න පුළුවන් මේ මේ ගෙවෙන හැම මිනිත්තුවක් පාසාම. හිමාෂාගේ කොහොමද ජීවිතේ මේ දවස්වල? මේ දවස්වල හොඳයි අයියේ. ටිකක් ඇත්තටම වැඩ ටිකක් වැඩි. ඒ කියන්නේ ස්ටඩීස් රංගන කටයුතු ඔක්කොම බැලන්ස් එක කරගෙන යන හින්දා. ඉතින් දෙවනි ඉනිමට සුපුරුදු දිලියට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් එක්කම ටෙලිනාට්‍ය කීපයකට අවස්ථාව ලැබිලා තිනවා ප්‍රධාන චරිත නිරූපණය කරන්න. ඉතින් ඒවටත් යොමු වෙලා ඉන්නවා. ඉදිරියේදී ඒවත් බලන්න පුළුවන්. ඒවයි මොනවාද ඔය ස්ටඩීස් කිව්වේ කියලා අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන් එමාෂත් එක්ක. මේ නුවන්. ඔව්. මොනා කතා අහනවද නැත්නම් නුවන්ට කියන්න ඉඩාරනවද කියලා කල්පනා කරනවා. නැගෙම කාර්ය නුවන් කියන්නේ ඉතින් ආයි ඉතින් කතා කරන්න උගන්නන්න ඕන කෙනෙක් නෙමෙයි නුවන් මට කියලා දෙයි. කාර්ය බහුල විශේෂ කාර්ය බහුලත් දැන් නැහැ ඉතින් වගේ දන්නවා. සාමාන්‍ය විදියට ඉතින් යනවා ඉතින්. යතර ඉතින් සාමාන්‍ය විදියට පැටි කරන් යනවා. විශේෂයක් නැහැ මේ දවස්වල. මොකද අවුරුද්ද පටන් ගත්ත විතරයි. තාම මේ එහෙම ලොකු කාර්ය බහුලත්වයක් රටේ නැහැනේ. ඉතින් ඒකත් එක්ක ඉතින් බලමු. හැබැයි ඉස්සරහට දැන් ඇඩ්වර්ටයිසින් පැත්තෙන් ගත්තොත් නම් ඉස්සරහට දැන් එන්නේ අවුරුදු කාලේ ඒවත් එක්ක පොඩ්ඩක් ඔ කොහොමත් අර අපේ රටේ තියෙනවානේ ප්‍රගීත් ඇඩ්වර්ටයිසින් වල පොඩි පැටර්න් එකක්. ඒ කියන්නේ පෙබ්‍රවාරි මාසේ සමහර සන්නාම සක්‍රිය වෙනවා. ඊට පස්සේ අවුරුදු කාලේ තවත් සන්නාම සක්‍රිය වෙනවා. වෙසක් පොසොන් වල තවත් සන්නාම. ඒ ආදි වශයෙන් පොඩි තියෙනවා රටේ පොඩි අර මේ සන්නාම සක්‍රිය වෙන විලාසිතාවක් තියෙනවා. ඒකත් එක්ක තමයි අපිට යන්න වෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිත් ඉතින් ඒ ගමන යනවා ඉතින්. යම් ඉතින් ඔහොම ඉස්සරහට නේද? මනුජේ ඔහොම ඉස්සරහට යනකොට ඊළඟට කාගේ හඬ දාන්නේ? රාජු වැගේ.
වසර පුන්නා මුල් ආදරේ ඌරපතනෙන් හැමතුවෙලේ ඔබ හඳුනාගත් ඒ දිනේ සයාමවේ මතකේ තියේ මගේ ආදරේ නොහැගේ
පොදුන කවි කියන්න පාට පාට පන් පැදුරේ මට ටිකක් හිත කියන්න පාට පාට ඇවිදින් ඇත් දෙක වහලා හිනා වෙන්න ආදරේට කොනිටලා කෑල දොරින් පැනදුවන්න ඇට ඉහ ඉත්තර කොඳුර කොඳුන කවි කියන්න පාට පාට පන් පැදුරේ මට ටිකක් හිත කියන්න දැන් ඔය බබා දුවට ඔය ටික ඔක්කොම පුළුවන්ද? පුළුවන් ඉඳන් කියවේ. මේ මේ බබා දුවට ඒ කාලේ හොඳට නටන්න පුළුවන්ලු, සින්දු කියන්න පුළුවන්ලු, ගෙදරට කවුරු හරි ආපු ගමන් ඒ ඔක්කොම වැඩ දාලා පෙන්නනවලු මනෝජය. ඕ මම ඉතින් හොඳ නිදික්ෂණේ කරලා තිනවා පෙන්න කලින් නේ. එහෙම වෙන්න එපා එනේ. ඈ ඒ කාලේ එහෙමලුනේ ඇත්තටම. ඔව්නේ. ඔව්නේ කියන්නේ. ඉතින් වාන වාගත්තේ. ඇත්තද ඒවා? ඒ කියුවේ මොනවද? ගෙදරට කවුරු හරි එන්න නෑලු නටලා සින්දු කියලා පෙන්නනවලු. හැබැයි කොහම හරි ඒ ගමන ඇවිල්ලා තිනවද දිගටමනේ. නෑ අනිත් එක ගෙදර කවුරු හරි ආවොත් මේ කියන්නේ බබා මේ චුටක් නටලා පෙන්නන්නකෝ. එහෙම තමයි ඉතින් ඒකට මමත් අන්තිමට හුරු වෙන්නේ නැති. එහෙමයි උනේ. කොහොම හරි හැබැයි ඒ ඒ දක්ෂතාවය අරගෙන දිගටම ඇවිල්ලා මේ වෙනකොට රංගන ශේෂ්ත්‍රේ බොහෝ තැන්වලට ඇවිත් ඉන්නවා, ජනප්‍රියත්වයේ උඩටම ඇවිල්ලා ඉන්නවා. සුමති සම්මාන ලැබුවේ නේ ගිය වසරේ. අපි මතක් කරමු ඒ ගැන. ඇත්තටම සුමති සම්මානයේ ජනප්‍රියම නිලිය. ඉතින් ඒක මට කලා ශේෂ්ත්‍රයේ මට ලොකු භාග්යක් වුණා. ඒ කියන්නේ ඒ අතර කාලය තුර මගේ නාට්‍ය හයක් විකාශය වුණා. ඉතින් විවිධ චරිත ගොඩක් වෙලාවට කළු චරිත තමයි එනවා, මිනිස්සු ගොඩක් ආදරය කරපු චරිත. ඉතින් ඒ ආදරයත් එක්ක ඒ මගේ කැපවීම මේ හැම දෙයක් එක්කම මට ඒ අවස්ථාව ලැබුණා. ඉතින් ගොඩක් සතුටුයි. අපිටත් සතුටුයි ඒ ලැබූ ඡායාග්‍රහණය ගැන. ඉතින් නිමල්ලයි ලොකු ඉතිහාසයක් තියෙනවනේ කතා කරන්න. පටන් ගත්තෙම පළවෙනි කියපු සින්දුවෙන්ම. ඔය මේ වයලින් වාදනය ගැන කියනකොට වික්ටර් රත්නායකයන් ඊළඟට අමරසිරි පීරිස් මහත්තයා වගේ ඈත් එක්ක වයලින් වාදනය කරපු ඒ අතීතය බොහොම සුන්දරයි. ඇත්තටම මට ඒ වයලින් පිළිබඳ මගේ ආසාව ගොඩක් ඇති වුණේ ඉස්කෝලේ යන කාලේ. මේ අපේ මට ඉහළ පන්ති දෙකකට ඉහළින් හිටියා හොඳ වයලින් දක්ෂ වයලින් වාදකෙක් ටීඑම් ජයරත්න කියලා. ඇත්තටම දැන් ටීඑම් ජයරත්න. අපි දැන් ටීඑම් ජයරත්න. පසු කාලෙක තමයි ඔහු ගායකෙක් බඩපත් වුණේ. ඉතින් එතුමා ඒ කාලේ මේ ඉස්කෝලේ වාදනය කරලා දැකම අපිට හරි ආසක් හදුනා. ඇත්තටම පසු කාලේ මම ලංකාවේ හිටපු සෑම වයලින් වාදකෙක් සමගම වාදනයට අවුල් වෙලා තිනවා. නමුත් ටීඑම් ජයරත්නයන්ගේ තරම් ඒ රසවත් භාවයට අදත් කවුරුත් වයලින් වාදනය කරන මට දැනෙලා නැහැ. ඉතින් ඒක නිසාම මට හිතුණා වයලින වාදනය කරන්න ඕනේ කියලා. ඉතින් වයලින් වාදකෙක් බවට පත් වුණේ ඒ විදිහේ. ඒ විදිහටයි. ගුවන්විදුලි එක්ක තිබ්බ සම්බන්ධතාවය ඊට පස්සේ මට රැකියාව කොම්මන මට නොගැලපෙනම ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට මේගොල්ලෝ ගම් පළාත්වලට පස්සේ. ඇයි නොගැලපෙන කියන්නේ? ඒ කාලේ බොහොම දුෂ්කර පළාත්වලට දාන්නේ. ඉතින් ඒක නිසා මගේ ආසාව තිබ්බ සංගීතඥයෙක් වෙන්න නිසා පසු කාලේ ගුවන්විදුලියට වාදකව බඳවා ගන්නවා කියලා දැන් ඒ වත්තිපතිකට අයදුම් පෙරලා අර මගේ ඉස්සර රැකියාව දාලා මම මේ ගුවන්විදුලියට සම්බන්ධ වුණා අනියම් වාදකෙක් හැටියට. ඒක තමයි ආරම්භය 1976. ඊට පස්සේ දිගටම දිගටම ඉතින් විශේෂයෙන් හිටියා සම්බන්ධතාවයේ තියාගෙන ඉන්නේ. මේ රාජුවේ කිව්වට මේ දැන් අර කියපු ගීතයත් එක්කත් මට මතක් වුණේ රූකාන්තය මතක් වෙනවා. මේ මේ එකට මේ මේ සංගීතේ බැඳිලා ඉන්න බැඳිලා හිටපු අය අදටත් මේ මිත්‍රත්වය එහෙම තියෙනවා නේ? ඔව් සහෝදරත්වයේ තියෙනවා. ඔව් අපි දෙන්නා මියුසික් පටන් ගත්තෙත් එකට. එකට අපි ඇත්තරම කිව්වොත් මුල වෙස්ටර්න් බෑන්ඩ් කරේ. ඒ ඒත් එක්කම ඇවිල්ලා ඊට පස්සේ ක්ලැරන්ස් විජයවර්ධනත් එක්ක මදාරා බෑන්ඩ් එකක් ක්‍රේ කරලා. ඒ අන්තිම සංගීත කණ්ඩායම නේද ක්ලැරන්ස්? ක්ලැරන්ස් විජයවර්ධනගේ අන්තිම සංගීත කණ්ඩායම. ඒකේ ඒකේ ඉඳද්දි තමයි ඊට පස්සේ අපි මනෝජ්ලා අපි කට්ටි එක්කවනේ ෆෝචුන්ස්. දැන් නිමල්ලා වගේම අපි
වාදක වෙලා ඉඳලා තමයි මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා. ඕක හොඳ මේ එක දවසක් කතා වුණා. මේ මනෝජය හිටපු නැති දවසකෙත් අපි ගොඩක් මේ වාදකීන් කිව්වහම මතුවෙන ප්‍රමාණය දැන් මේ ඔක්කෝම පසුබිමේ වාදකයෝ නැතුව මේ වාද්‍ය බෘන්දේ නැතුව කිසි දෙයක් අපිට කරගන්න බෑ. හැබැයි ඒ වුණාට ගායකයා ගායිකාව මතු වුණාට වාදකයෝ මතු වෙන්නේ නෑ. වාදකයන්ට නිසි තැන ලැබෙනවාද කියන එක පිළිබඳව කොහොම වුණත් නිසි තැන ලැබෙනවාද නැද්ද කියන එක ගැන හිත හිතින් නැතුව හොඳ තැනක් ලබා ගත්තු දෙන්නෙත් තමයි දෙපැත්තේ ඉන්නේ. ඒ ගැන බොහොම සතුටුයි, ආඩම්බරයි. වාදකයෝ විදියට ඇවිල්ලා ගායකයෝ විදියට ආදරණීය සංගීතඥයෝ විදියට මේ රටේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු. දැන් පොඩි වෙනසක් කළා දිනවා. ඒ දවස්වල අපි වාදනය කරේ ගුවන්විදුලි සඳහානේ පේන්නේ නැහනේ. දැන් රූපවාහිනියක පැමිණීමත් සමගම වාදකින්වත් ඇත්ත වශයෙන්ම දැන් මනුස්ස පිරිස් කිව්වොත් ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. ජීවනයේ අපි අනික් වාදිකන්නත් එහෙමයි. ඒගොල්ලෝ ගොඩක් මේ රූපහය නිසා මතු වුණා. අපිට තිබ්බ ප්‍රශ්නේ පේන්නේ නැහනේ. හැබැයි නොපෙනුනාට ඒ ගීතවල බොහෝ දේ දැක්කා. බොහෝ රූප රචනා නොතිබුණාට ඒ ගීතවල රූප රචනා බොහෝ දෙනාගේ මනසේ ඇඳුණා. ඒ අතින් ගත්තාම ඒ වාදනය දැනුණා. මේ හැමදේම ඒ ආකාරයෙන් වුණා. මොකක්ද අර මේ ඔය දෙන්නගේ නාවල කතාව? ඒ ගොසිප් එයාටත් කියන්න කතා තියෙනවා. ඉතින් මෙහෙම හර නෑනේ. මොකද එයාටත් මේ වගේ නේද? යාතර නිමල්ලා කිව්වා ඇත්තරම තියෙනවානේ. එයාටත් දැන් එයාත් ඇත්තරම කිව්වොත් දැන් ස්ටාර් දැන් මෙතන ඉන්නේ. මෙතන නෝට් එකක්නේ. ඒ මෙතන නෝට් එකක් වෙන්න විදිහකුත් නෑ. හැබැයි එයා මොකද පර්කෂන් කරන්නේ? හරි නෝට් එකක් කරලා තියෙන්නේ දැන්. මේ අපි දෙන්නගේ ඉතින් ගොඩක් කතා තියෙනවා. ඒවා නේද ලෙබනන් කතා හැම නේ. ඔව්. ඒවට සද්ද නෑ. ජාත්‍යන්තර කතා. ඒ කියන්නේ ජාත්‍යන්තර කතා. ජාතික මට්ටමේ වැඩක් නෙමෙයි. දැන් මේ දවස්වල නම් මේ සින්දු කියන්න පුරුදු කළාද කොහෙද? වොයිස් එක නෑ කහඬ නෑ. ආ ඒකද? දැන් මේ නායට පුරුදු කරන්න එපා. තෝරලා දෙන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ නේද මනුස්සය? කතා නෑ අද. කුත් නෑ. මේ ශ්‍රීමාලි මේ ශ්‍රී ලංකාව වෙනවා. ඒ 2000 ලංකාවේ හැම කෙනෙක් මා වඳුනගත්තේ 2012 වර්ෂයේ මිසිස් ශ්‍රී ලංකා වුණාට පස්සේ. ඊට පස්සේ මට ගොඩක් අවස්ථාව ලැබුණා මාධ්‍යත් එක්ක සම්බන්ධ වෙන්න. ඊට පස්සේ මට මිසිස් ඒෂියා වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ අවුරුදු දෙකකට කලින් මිසිස් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් මේ හරහා තමයි මම මේ මාධ්‍ය ක්ෂේත්‍රයට එහෙම නැත්නම් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට මේ හැම දෙයකටම එන්න අවස්ථාව ලැබුණේ මිසිස් ශ්‍රී ලංකා වුණාට පස්සේ. දැන් අද වෙනකොට දැන් ක්ෂේත්‍ර කීපයක ඉන්නවනේ. එතකොට වඩාත්ම අපි හඳුනනවා නම් කොහොමද කියන්නේ? ඇත්තටම මං ආසයි මම රංගන ශිල්පිනියක් විදිහට මාව හඳුනනවනේ. මොකද මේ රංගපෑමට මම ගොඩක් ආදරය කරනවා. මොකද මේ රංගපෑම කියන්නේ මං හිතන්නේ ගොඩක් අපි ඉගෙන ගන්න ඕනේ. අපි තාම පුංචි, ඒ කියන්නේ පුංචි මේ රංගපෑමට. නමුත් මේක ලොකු විශාල දෙයක් විදිහට තමයි මම දකින්නේ. මොකද මේ හරහා අපිට අපේ ප්‍රේක්ෂකයාගේ තුලට යන්න පුළුවන් කියන දේ මම දකිනවා. ඉතින් ඒක නිසා මම කැමති මම රංගන ශිල්පිනියක් විදිහට මම හඳුනනවා. රෂ් ෆිල්ම් එකෙන් පස්සේ ඇතරම රෂ් ෆිල්ම් එක තමයි මම පළමුවෙන්ම සම්බන්ධ වෙච්ච ෆිල්ම් එක. ඉතින් ඒක ඊයේ තමයි දින 90ක් ඉවර කරේ. හොඳ ප්‍රතිචාර තිබුණා මම දැක්ක විදිහ. ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. ඉතින් ගොඩක් සතුටුයි ඒ වගේ දෙයක් එක සම්බන්ධ වෙච්ච එක ගැන. ඉතින් ඉදිරියේදීත් ෆිල්ම් කීපයක් තියෙනවා. ඉතින් බලමු කොහොමද කියලා. ඔයා රඟපාන්න අපි බලන්න. මේ රාජෝයි ඒ ඒ දවස්වල ඉඳලා තිනවා ගාල්ල රිච්මන්ඩ් කන්ද පැත්තේ කොල්ලෙක් වැඩ දාලා බයිසිකල් පැදලා කොහොම හරි පැදලා බයිසිකල් අන්තිමට ඒකේ ප්‍රතිඵලයේ ගෙදර ගෙනාපු කොල්ලෙක් ඉඳලා තියෙනවා රිච්මන්ඩ් කන්දේ. ඔහොම බයිසිකල් පැදපු මේ රිච්මන්ඩ් විද්‍යාලෙම කොල්ලෙක් අද මෙතන ඉන්නවා. ඕ ඒ ගමන කොහොම හරි ආපු කෙනෙක් තමයි මේ නුවන් කියලා කියන්නේ. ඇත්තනේ ඒ කතාව ඇත්තනේ නේ.
ඒකේ අනිත්තක තමයි මේ ප්‍රගිත්තයි දැන් අපි හිතනවානේ අපි මේ පාසලෙන් අධ්‍යාපනය හදාරලා විශ්වවිද්‍යාල දැන් නිමල් මහත්මයා හරි ලස්සන කතාවක් කිව්වා ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙන්න ගිහිල්ලා ඒකම නැවැත්තුවා කියලා. හැබැයි මම හිතනවා අර දැන් අපිට කෙනෙක්ට පුළුවන් නම් විෂයපතයන් කීපයක් අල්ලගන්න එළියට එන කෑල්ලේ පොඩි වෙනම රහක් තියෙනවා. එතකොට මම දැන් මම උසස් පෙළ හදාරන්නේ ගණිතය. මම විශ්වවිද්‍යාලයේ හදාරන්නේ භෞතික විද්‍යාව. ඊට පස්සේ මම සම්බන්ධ වෙනවා මේ රේඩියෝ නාලිකාවකට. මම එහි නාලිකා ප්‍රධානී විදිහට වැඩ කරන අවුරුදු එකහමාරක් විතර. දැන් වීම් කළමනාකරණය වගේ රැකියාවක නිරත වෙලා ඉන්නේ. ඒකත් පොඩි වෙනස් විදිය රැකියාවක. දැන් වෛද්‍ය වෘත්තිකයෙක් කිව්වොත් ඉංජිනේරුවෙක් කිව්වොත් අපට මේ රස්සාව හිතින් මවා ගන්න පුළුවන්. හැබැයි දැන් වීම් කළමනාකරණය කියලා කිව්වොත් කාට හරි බලනවානේ මොකද්ද මේ කියලා. ඒක පොඩි වෙනස් වැඩක් ඔය දැන් වීම් ගතපස්සේ ඒක පොඩක් තේරෙන්න කියන්නකෝ. දැන් අපි දැන් මේ බලන් ඉන්න අපේ ආදරණීය හිතවතුන් බලනවා මේ අපේ වැඩසටහන බලනවා. ඒ අතරතුර යන දැන්වීම් දකිනවා. ඒ නිසානේ මේ හැමදේම සිද්ධ වෙන්නේ. ලෝකේ මම දන්න විදිහට ගත්තොත් අත්‍යවශ්‍යම දේවල් දෙක තුනෙන් එකක් බබට දැන්වීම් කරණේපත් වෙනවා. ඉතින් එතකොට ඔය කල්පනාකරන කතාව දෙරෙන්න කියලා දෙනවා. දැන්වීම් කියලා ගත්තොත් ඕකේ තියෙනවනේ වර්ග කීපයක් වගේ. දැන් ටීවී කමර්ෂල්ස් කියයි, රේඩියෝ කමර්ෂල්ස් කියයි, ඩීජේ එන්ඩෝස්මන්ට්ස් කියයි, ප්‍රෙස් සෙට් කියයි, අලුතෙන් ඔය සෝෂල් මීඩියා කමර්ෂල්ස් කියයි, ඒ ආදි වශයෙන් මේක විශේෂ හරි ලොකුයි. ඊට පස්සේ බ්‍රෑන්ඩ් ඇක්ටිවේෂන් කියලා වර්ගයක් තියෙනවා. ඩෝ ටු ඩෝ කියයි, ටවුන් ස්ට්‍රෝමින් කියයි, ඒ වගේ තියෙනවා. ඉතින් ඒක එක එක සන්නාමයක් ගත්තට පස්සේ අපි උදාහරණයක් විතර මොන හරි සන්නාමයක් ගැන හිතමුකෝ. ඒ සන්නාමය ගත්තට පස්සේ ඒගොල්ලෝ අවුරුද්ද මුල ඒගොල්ලොන්ගේ මේ මීඩියා බජට් එකක් අයින් කරනවා. අපි මෙච්චර ගාණක් මේ අවුරුද්ද වේදම් කරනවා. ඒ වෙන් කිරීම තුළ මේ දැන්වීම් කළමනා කරන ආයතනය තමයි තීරණය කරන්නේ මෙයාගේ ටීවී ඇඩ්ස් කීයක් අපි හදනවද, රේඩියෝ ඇඩ් කීයක් හදනවද, ඒවා මොන නාලිකාවේද ප්‍රචාරය කරන්නේ, එතකොට ප්‍රචාරය කරන වෙලාව මොකද්ද, කොපමණ වාර ගාන, හරියට හරි සහ යම් යම් නාලිකාවල කියන්නේ ඒ සියල්ල මුදලට තීරණය වෙන සමහර නාලිකාවල යන මුදලත් එක්ක ඒ සන්නාමයට ගැළපෙන්න බෑ, පෑහෙන්න බෑ. ඒපාර අපි වෙන ඔප්ෂන්ස් වලට යනවා. ඒ ආදී වෙන වැඩක් සහ මම මුලින් මතක් කළා වගේ ඔය දැන් සමහර සන්නාම වෙසක් වලට තමයි සක්‍රිය වෙන සමහර ඒවා අවුරුද්දට සමහර ඒවා රත්තරලට එයාස්සේ ඡන්ද එනවා, ගම් වතුර එනවා, ඒවත් එක්ක ආයි පාරක් මේක ජෑම් වෙනවා. ඉතින් ඒ වගේ සහ නිරන්තර අපි මේ රේටින් එක්ක ජීවත් වෙනවා. ඒ කියන්නේ නාලිකාවල මේ රේටින් අපි නිරන්තර පරීක්ෂා කරනවා. ඒ ස්ථානගත කිරීමත් එක්කයි දැන්වීම් කියන ස්ථානගත වෙන්නේ. නැත්තම් ඒකේ ප්‍රතිඵලයක් නැහැ සන්නාමයට. මේ වෙලාවට නම් ඉතින් ඉහළින්ම ස්ථානගත වෙන්න තියෙන්නේ 7 නෝට් සමයි නේද මනෝජ්ජ්. ඔව්. ඉතින් එහෙමයි වෙන්නේ. ඒ අතරේ මාස්තෝද සන්නාමයක් දෙකක් එකතු කරන්නේ කියලා කල්පනා කරානුවන් එකක් තමයි සිංගල් ෆිනෑන්ස් සන්නාමය. ඔබට අවශ්‍ය ලීසිං පහසුකම්, රන්ණය, මේ ඇතුළු මූල්‍ය සේවා රැසක් ලබා ගන්න පුළුවන් සිංගල් ෆිනෑන්ස් වෙතින්. ඒ වගේම ලස්සන වෙන්න කැමති කවුද කියලා හොත් අකමැති කවුද කියලා අහන එක ඊට වඩා ලේසි කියලා මං හිතනවා. ඉතින් ඒ වගේ වෙළඳනාම රසකට හිමිකම් කියන ඇරෝමා නිෂ්පාදන පිළිබඳව ඔබ ලස්සන කරන ඇරෝමා නිෂ්පාදන ගැනත් අමතක කරන්න බෑ. අද දවසේ අනුග්‍රහකත්වය දෙනවා විතරක් නෙමෙයි මේ ආදරණීය කලාකරුවන්ට තෑගි දෙන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කොහොම හරි ඒ සන්නාම දෙකත් මතක් කරන්න ඕනේ. සින්දුවක් අහන්න තුන ඊට කලින් ටග් ගාලා කියන්නකෝ ඉමාෂා, ඔයාගේ ඒ විෂය ගැන මේ ඉගෙන ගන්න විෂයන් ගැන පොඩ්ඩක්. ඔව්, ඇත්තටම මගේ පළවෙනි උපාධිය ව්‍යාපාර කළමනාකරණයෙන් තමයි මම හැදෑරුවේ. ඉතින් පළවෙනි උපාධිය අවසන් කරන, ඒ කියන්නේ අවසන් වසරේදී තමයි මම රංගනයට සම්බන්ධ වෙන්නේ. ඊට කලින් වෙළඳ දැන්වීම එක්ක සම්බන්ධ වුණා දිගින් දිගට. මේත් රංගනයට සම්බන්ධ වෙන්න එහෙම අවස්ථා, ඒ කියන්නේ අදහසක් තිබ්බේ නැහැ. හැබැයි කොහොම හරි සම්බන්ධ වුණා අන්තිමේදී. ඉතින් මම ගොඩක් ප්‍රිය කරන ටෙලිනාටිගි තමයි මුලින්ම මට අවස්ථාව ලැබුණේ. ඒ නිසා තමයි අතට රංගනය කියලා කියන්නේ විනෝදිට ඇත්තටම විනෝදාංශයක් විදිහට තමයි රංගනය කරගෙන යන්නේ. ඊට පස්සේ දැන් මාස්ටර්ස් ඩිග්‍රී එකත් ඉවර වෙන්න යන්නේ. ඉතින් ඒක හදාරන්නේ ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන්. ඉතින් මගේ ප්‍රොෆෙෂන් එක විදිහට මම ඒ සයිඩ් එකෙන් තමයි යන්නේ. නමුත් රංගනයට ගොඩක් ආසයි. ඒ කියන්නේ දැන් රංගන කටයුතු කරගෙන යන එකත් එක්ක මම බැලන්ස් එකේ මේ ස්ටඩිස් ඔක්කොම කරගෙන යනවා. ඒත් එක්ක ජොබ්ස් කීපයක් කරගෙන යනවා බ්‍රෑන්ඩ් එම්බසිඩර් විදිහට. ලේසිනේ පුළුවන්. මේ මාස රංගනයට ගොඩක් ආසයි. මාස රංගපානව බලන්න ගොඩ දිනෙක් ආසයි. ඊළඟට ගොඩ දිනෙක් තව ආස වෙයි ශ්‍රී මාලි ෆෝන්ස් එක සින්දුකුත් කියනවා නම් අපි ඒකත් තාම
මල්ලිනා නගන්න කියන සරයක් ගන්න මනෝජ්ජයව පෙන්නයි කියලා එහා පැත්තෙන්. ඒ මොනේ නැග ලස්සන්ට ගැලපිලා යන්න තිබුණා එහෙම වුණා නම්. මල්ලිනා නම් නැගුවා මනෝජ්ජය. ඒක තමයි ඔයත් දැක්කනේ ඒක. කොහමද අර පිරිස් ට්‍රාන්ස්පෝර්ට් වැඩේ? දැඩ යනවා කියලා ආරංචි. දැන් මේ පහසුකමත් සපයනවානේ. ට්‍රාන්ස්පෝර්ට් එකක් දෙනවා. බලන්න ඉතින් මනෝජ්ජයක් කැපවීම නේ සුදේ. කතා කරන්න අමාරුනේ ඉතින් ඔය අහුවත් උත්තර දෙන්න බෑ. අඩුමතර ඔළු හරි වනනවනේ අලුත් නේද? ඔව් අලුත් වැඩක් අලුතෙන් පටන් ගත්ත එක. හොඳයි දැනගත්ත එක. දැනගත්ත චමිල්ද ට්‍රාන්ස්පෝර්ට් කර. නෑ යා කුෂන් එක කරන්නේ. ඔව්. සර් මේ අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙහෙම විහිළු තාලු කරලා කිව්වට මනෝජ් පීරිස් මහතා නැත්තම් මෙහෙම 7 නෝට්ස් ලස්සන වෙන්නේ නැහැ. මෙහෙම එකක් නැති වෙන්න තිබුණා. මොකද මේ සම්බන්ධීකරණය මේ ආදරණීය කලාකරුවෝ එක්කාසු මේ හැමෝම එන්නේ ඒ වෙනුවෙන් ඔහු වෙනුවෙන්. ඉතින් ඒ නිසා ඒ ගෞරවය අපි හැමතිස්සෙම මනෝජයට බොහොම ආදරෙන් තිල්ල කරනවා ලෝභ නැතුව. බොහොම ස්තුති මනෝජය. ඊළඟට මේ මතක් කරන ඔබටත් මේ ඉන්නේ ඔබ කැමති අය ආදරය කරන අය කතා කරන්න 0115299299 අපේ දුරකථන අංකය විවෘතයි. මෙතෙන් පටන් කතා කරන්න පුළුවන් කමක් තියෙනවා මේ ආදරණීය කලාකරුවොත් එක්ක. දැන් කරන කියන දේවල් ගැන ඉස්සෙල්ලා කතා කරා. මේ දවස්වල කොහොමද ප්‍රසංගවල තත්ති රාජුවේ? ප්‍රසංග තාමත් ඇත්තටම ගියොත් අපේ අර සීසන් එකක් මැදනේ සිද්ධියක් වුණේ. ඒ සීසන් එකත් එක්ක අද වෙනකල් මම හිතනවා මේ එක්ස්ට්‍රාස් ඒ කියන්නේ සෙනග එක්ස්ට්‍රාස් කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් දැන් අපි අපේ ගායක ගායකවන් කණ්ඩායමක් අපි එක්කහුවලා ඔය ඕගනයිසර්ස්ලා දිරිමත් කරන්න ඒ විදිහට පොඩි පැකේජ් එකක් හදලා කරන්න ගත්තා. ඉතින් කරන්න ගත්තට මම හිතන්නේ තාමත් ඒක මේ අපේ එක එක සීසන්ස් තියෙනවානේ. දැන් මේ දෙසැම්බර් සීසන් එකෙන් අපි දැන් හිතුව තරම් අපි ඒක අපිට මේවා කර කියන්නේ ඒකේ සාර්ථකත්වයක් ඇත්තටම දකින්න ලැබුණේ නැහැ. අපි ඉතින් හිතනවා දැන් ඉදිරි ඊගාටනේ ඒප්‍රිල් සීසන් එක. ඉතින් ඒප්‍රිල් සීසන් එකේ දැන්ට නිකන් දැන්ට තියෙන විදිහට රටේ වෙන මොකක්ද තත්ත්වයක් ඇති වෙන්න යනවා. එහෙම වුණොත් ඒ සීසන් එකත් අවුට් වෙනවා. ඉතින් කොහොමටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ පිළිවන් සංගීත සම්දර්ශන වලට. ඒක පිළිගන්න වෙනවා ගොඩක් අය කියන කතාව ඒක තමයි. ඒක ඕකෙන් වෙන්නේ ප්‍රගිතය දැන් අර තියෙන අපි මාධ්‍යත් එක්ක ඉන්න පැටර්න් එක ඔතනින් කැඩෙනවනේ. එහෙම වුණාට පස්සේ මිනිස්සු ටෙලි නාට්‍ය බලන්න එහෙම වැඩි රුචිකත්වයක් දක්වන්නේ නැහැ. ප්‍රවෘත්ති මතයි මිනිස්සු යැපෙන්න පටන් ගන්න. සහ සංගීත ප්‍රසංග වලට යන මිනිස්සු ඇත්තටම බයයි. ඉතින් ඒ හරහා මේ ලොකු කඩාවැටීමක් තියෙනවා හැම තැනකම. ඒ කියන්නේ සන්නාම වල කඩාවැටීමක් තියෙනවා. ඒකට එළියට යන්න විදියක් නැහැ. ගිහිල්ලා වැඩ කරන්න විදියක් නැහැ. සහ දැන්වීම පළ කරන්න විදියක් නැහැ. නාට්‍යලේ මිනිස්සු බලන්නේ. ඒකට ප්‍රවෘත්ති මත යැපෙන්න පටන් ගන්නවා. ප්‍රවෘත්ති එක ඇතුලේ දැන්වීම පළ කරන්න පුළුවන් එකේ සීමාවක් තියෙනවා, මිල ගණන් තියෙනවා. ඉතින් ඔය වගේ සිද්ධියක් වුණාට පස්සේ රටේ මහා කඩාවැටීමක් වෙනවා. සහ එහෙම වුණාට පස්සේ එතනින් ගොඩ එන්න මහා කාලයක් යනවා. මොකද අපි දැන් ඉන්නේ අර ගොඩ එන්න ගත කරන කාලේ. ඒකට එක ඡන්දිකුත් අවිලා ආයි පාරක් පොඩ්ඩක් ගොඩ එන්න පරක්කුණා. හැබැයි රාජුව කියොත් වගේ උත්සාහය ගොඩ දෙන එකේ තියෙන අය ගොඩ එන්න ඕන කියන හැඟීමත් උත්සාහයත් ඒ එකමුතුකම හැදෙනවා නම් බොහෝ දේ වෙනස් කරගන්න පුළුවන් වේවි කියොත් වගේ දැන් ඡන්දිත් ඊළඟට බලපාන්න පුළුවන් ඊට පස්සේ. හැබැයි ඒ වුණාට මේ කොහෙ ගියත් ලැබෙන ප්‍රතිචාර වල අඩුවක් නැහැ. ඒ ඉල්ලුම තියෙනවා, එහෙමම තියෙනවා නේ. ඒව වෙනසක් නැහැ. දන්න ශාස්ත්‍රයේ හැටියට වෙන දේවල් කරනවා. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට මම ක්ලාසස් කරනවා. ඉවෙන්ට්ස් කරනවා. ඉවෙන්ට්ස් කියන්නේ එන්ටර්ටේනින් පැත්ත විතරක් කරනවා. ඉතින් ඒවා කරගෙන තමයි ඉතින් ගොඩක් වෙලාවට මගේ බෑන්ඩ් එකක් තියෙනවා, වෙඩින් ස්ටිකර් කරනවා. ඉතින් ඒ වගේ කොහොම හරි අපි මේ දන්න දෙයින් එක එක තව තව දේවල් තියෙනවා නේ. ඉතින් අනේ ප්‍රයෝජන සින්දු කියන ඒවා ගැන කතා කරාට මේ දියකට පහන හිටපු නළුවානේ ඉතින් නේදනි අයියේ. ඊට පස්සේ මුකුත් නැද්ද අයියේ? නෑ කියන්නේ මම ඊට පස්සේ මිල්ටන් ජයවර්ධනගේ එයා ටෙලි ෆිල්ම්ස් තුනක් වගේ කරුණානේ. ඒකේ මම දෙකක ඇඩ් කරා. ඇඩ් කරනකොට මට ඒත් එක්ක මේ දවස්වල
අපේ ෆෝචන්ස් බෑන්ඩ් එකේ තියුණා ටුවර්ස් තියුණා ඩුබායි. ඒවවලින් මට ඒක නිසා මං ඒ කියන්නේ හොඳ ටෙලි ඩ්‍රාමාස් ටිකක් මිස් කරගත්තා මං බෝඩිගේ දැන් මේක දියකට පහන අශෝක හන්දගම කියන්නේ. ඉතින් මට ආරාධනා නේද මේ ඒකේ නැගියන නළුව නළුව නිර්දේශ වුණා. නමුත් ඇත්තටම ඒක සුදුස්සර තමයි ගි දර්ශන දර්ශන ධර්මරාජ. අද ඒක පැහැදිලිව පේනවා දර්ශන්ගේ රංගනය මොනතරම් තීව්‍රද කියන එක. එහෙම කියන්න නිහතමානී වීම ගැනත් රාජුයා ගැන අපිට සතුටුයි. මේ ඔයාගේ රංගනය ගැන ගත්තොත් එහෙම ඔය සුමති ගැන කතා කරා වගේ 2015 යෝවුන් නාට්‍යවලදී හොඳම රංගන ශිල්පිනියක් වෙනවානේ. ඔව්. ඒ නාට්‍ය මොකද්ද? ඒක තමයි hina vela minutwak නාට්‍ය. සම්මාන 7ක් හම්බුණා අපිට. ඒක තමයි මගේ පළවෙනි يعني තරඟයකට දාපු වේදිකා නාට්‍ය වලින් පළවෙනි වේදිකා නාට්‍ය සහ මම තරඟයකට ඉදිරිපත් වෙච්ච පළවෙනි අවස්ථාව. ඒකෙම මට හොඳම නිලයේ සම්මානය ලැබුණා. ඉතින් ඒකත් සුමති සම්මානේ වගේම ලොකු අඩිතාලමක් වුණා මට. ගමේ යනව එනවද? ඔව් අනුරාධපුර. අනුරාධපුර. ඔව්. අනිමාඩුවක් ලැබුණ සැනින් ගෙදර. ගිහින් එනවා ඉතින්. ඔව්. හයිබ්‍රිඩ් ඉඳද වානේ මුකුත් බලන්නේ කරන්නේ නැත්තේ ඈ. කවුද නෝ කියන්නේ? නෑ නිකමට මං අහන්නේ. වාහනේ හයිබ්‍රිඩ් මුකුත් වෙන බලන්න ඕනේ නැලු කොච්චර දුර නැත්ද. බොරුවනේ. ඒ මුකුත් ඔයිල් මාරුකයි මුකුත් අවුලක් නෑ හයිබ්‍රිඩ් නේ. ඔය ගැන කතා නොකරමු. අපිට හැමතුමක් තියෙනවා. ඔව් ප්‍රියන්ත වික්‍රමසිංහ හෝ වික්‍රමතුංග මහත්මයා. වික්‍රමසිංහ මහත්මයා ප්‍රියන්ත මහත්මයා ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් කොහොමද? මම එහෙමයි. මම දැන් කතා කරන්න ඇත්ත වශයෙන්ම මේ මම කතා කරන්න ඕනේ මේ අපේ මේ 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 තබ්ලා වාදක මහත්මයා ඉන්නේ කවුද? මනෝජ් පීරිස් මහත්තයරද කතා කරන්න ඕනේ. එයා මගේ යාළුවෙක්. මම විකාශ තන්ත්‍රය කියන්නේ මම වික්‍රමසිංහපුර ඉතල හිටියේ. එතකොට මං සවුන්ඩ් සෙටප් එකක් කරා එතන ඉස්සරහා. එතකොට සංජය සිත්තිසරත් මහත්තයා පුතා පුලස්ටි ඔක්කොම හිටියා මතක් වෙන විදියට කියනකොට මම ගෙදරට එහෙම එනවා. මං ඒ වික්‍රමසිංහපුර හිටියේ. මනෝජ් මහත්තයා නෙමෙයිලුවේ. ප්‍රියද මහත්මයා අද අද වැඩි උත්තර දී ගන්නත් බෑනේ. ඒකනේ ප්‍රශ්නේ. නෑ 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 මම ගෙදරට එනවා. ඉතින් මම හිතියේ මේ මම සවුන්ඩ් සෙටප් එක කරලා හිටින්න ඉස්සරහා. හැබැයි සෑහෙන දෙනා මුණ ගැසෙන නිසා සමහර ලාවට රාජු බණ්ඩාර මහත්මයාට කතා කරන්න ඕනේ කියලා කිව්ව මට ඇහුණා. ඔව් මොකද මේ මෙයාට කතා කරන්න අමාරුයි කියලා කිව්ව ඒකයි. ඔව් ඔව් ලෙඩ වෙලා නින්. හරි ඔබට අවස්ථාව තියෙනවා 0115299 දුරකථන අංකය මතක තියාගන්න. මේ වෙලාවේ ඇමතුමක් ගන්න ඔබ ආදරය කරන මේ කලාකරුවන්ට කලාකරණියන්ට ඒ අවස්ථාවක් තියෙනවා. මේ ඊළඟට මේ නිමල්ලයි මේ දැන් නිමල්ලයට කොහොමද ප්‍රසංග වලට තියෙන ආරාධනා? මට බොහෝ විට මේ ප්‍රසංග තියෙන මේ නගරාසන්නව නෙමෙයි. ගම් ඇතුළට වෙන්නේ. ඉතින් ඒක නිසා මේ දැන් බොහෝ විට පොලිසියෙන් උනත් අවසර දෙනවා මේ ගම් ඇතුලේ ඒ සංවිධායකින්ද කියන ඕගොල්ලෝම මේක බලා ගන්න. ඇත්ත වශයෙන් පොලිසියට හරි අපහසු කාර්යයක් නෑ මොකට ආරක්ෂාව සැලසෙන එක. ඉතින් ඒ තරුණ පිරිස සමහරු කියන හරි අපි බලා ගන්න. ඉතින් ඒ වගේ ගමක් ඇතුලේ සංගීත සංසර්ශනයක් පැවැත්වෙනකොට මේ ඒ වගේ සංගීත සංසර්ශන පැවැත්වෙන ඇත්ත වශයෙන්ම. ඔව්. ඊට අමතරව මේ ශාලා ඇතුලේ තියෙන දේවල් වගේ ඉතින් මේ පොඩි කඩාවැටීමක් තියෙනවා. නමුත් අර ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ වගේ එකකුත් තියෙනවා. ඒ කියන්නේ පෙබරවාරි මාසෙම නම් ටිකක් ඒක පොඩි ප්‍රවණතාවක් තියෙන හොඳ. අපි ප්‍රාර්ථනා කරමු මේ අපේ බලාපොරොත්තුව මේ හැම දෙයක්ම යථාර්ථයටපත් වෙන කියන එක. ඉතින් ඒක එහෙමම වෙන්න කියලා. ඉතින් ශ්‍රීමාලික රූප ලාවන්‍ය කටයුතු කොහොමද? ඒ පැත්ත කොහොමද? රඟපෑම ගැන අපි ටිකක් කතා කරානේ. ඔව් ඇත්තටම රූපලාවන්‍ය කටයුතු ගැන මම දැන් ලංකාවේ මේ ජීවත් වෙන්නේ. ආ එහෙමද? ඒකද මේ ඇමරිකාවේ ඉඳලා පෙරේදාවයි කියලා කිව්වේ? ඔව්
ඇත්තටම ආවේ මාසෙකට මාස එකමාරකට වගේ තමයි ලංකාවට ආවේ. මේ රංගන කටයුතු නිසා මොකද මම පටන් ගත්ත වැඩ තිබුණා. ඉතින් ඒවා කන්ටිනියු කරන්න ඕනේ. ඉතින් ඒවත් එක්ක සම්බන්ධ වෙන්න නිසා තමයි ලංකාවට ආවේ. ඉතින් තව මාස එකමාරකින් ආපහු යනවා. ඒක තමයි නං අලුත්ම ආරංචිය අපිට දැනගන්න හම්බ වෙච්ච. මේ ඊළඟට අපි කාගේ ගීතයක් දහන්න යන්නේ මනෝජ්? නුවන් ගැහලින්. මේ මොකද්ද නුවන් කියන්නේ? මේක ඇතර මිල්ටන් මල්ලව ආරච්චි මහත්මයාගේ ගීතයක්. මං හිතුවා ඇගසිනාව තහනම්. නෑ ඒක නෙමෙයි. ඒ කියන්නේ ඒක ඉස්සර විතරද කිව්වේ? දැන් කියවෙන්නම නෑ ඒක. ඒක ඊ කාලේ කියන්නේ මේකලු. ඕ දැන් තහනම් නැතුව ඇති. ඈ දැන් තහනම් නැතුව. දැන් තහනම බින්දනේ අර රිච්මන්ඩ් කන්දේ බයිසිකල් පැදලා කොහම හරි තහනම ලිහිල් කරගත්තා. ලිහිල් කරන් තියෙනවා. ඈ ලිහිල් කරා. ලිහිල් කරා. තවත් ඇමතුමක් තියෙනවා යතරේ. අයබෝන්. තිසක් ඇමතුමක් තියෙනව නේද? ඔව් අයබෝන්. අයබෝන්. චිතක මහත්මයා අයබෝන් කොහමද? අයබෝන් ගොන් හොඳින් ඉන්නවා. ඈ හොඳින්. එච්චරයි වෙන්න ඕනේ. ඉතින් කියන්නකෝ කාටද කතා කරන්නේ? මට රාජපන්දර මහත්තයා කතා කරන්නද? රාජපන්දර මහත්තයා. පුළුවන් 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 පුළුවන්. ඉතින් අහන්නකෝ. හෙලෝ සර්. චින්තක කියන්න චින්තක. සතරම සිංහල වලට සාර්ථයි. Thank you. මේ මට ආරම්භ මා ආදරේ සිංහල පොඩ කඩ පොඩ ආරම්භ නේද? මාදරි පස්සේ පොඩ්ඩක් ප්‍රෝග්‍රෑම් එක බලලා තියෙනවා මුලින්ම කිව්වා අපි කොහමද ඔව් කොහමද කිව්වා ඔව් සෝරි මම දැන් තමයි වැඩ ඇරලා ඒකේ තව මොකක් හරියක් කියන්නම් ඔයාලට නේද චින්තක වෙනු චින්තක වෙනුවෙන්ම තව තව සින්දු දෙකක් විතර කියනවලු ඈ එකක් නෙමෙයි හරි සර් දෙකක් විතරම කියයි බොහොම ස්තුති කතා කරාට හරි බොහොම ස්තුති දාසා එහෙනම් අපි නුවන් කිසින්දුවා paya hasan anduru walave ma idire tim vasuna sokaya tapaya paluwa atare ki bind hatu vayasuna paya hasan anduru walave ma idire tim vasuna අද විමනේ විදුසිතුවම් ඉලිටිකලේ ඔබේ දෑතයි අද විමනේ විදුසිතුවම් ඉලිටිකලේ ඔබේ දෑතයි නොසිතු වියෝගය මහවරුසාවේ දෑත දෙපය දෙපය මගේ සීතයි පාය හසන අඳුරු වලාවේ මා ඉදිරියේ තිම වැසුණා ඔබ පැමිණි ඔබම ගියා නැවතුණු තැන මම ඉන්නම් ඔබ පැමිණි ඔබම ගියා නැවතුණු තැන මම ඉන්නම් මගේ සහයෝගය පතන වෙලාවට කොහි සිට හෝ ඔයලින්නම් පාය හසන අඳුරු වලාවේ මා ඉදිරියේ තිම වැසුණා
ශෝකය තාපය පාලුව අතරේ දෙකි බිඳ ඇතුවා ඇසුනා පායා ආසන අඳුරු වලාවේ අපි මහිත විරාමයකට යන සූදානම් ඇති කියලා පිරිස්පාදකතුමා මේ ඊට වඩා මේක හොඳයි තමයි අපිට කතා කරන්න තව පොඩ්ඩක් හරි අවස්ථාව ලැබෙනවා නම් දැන් මේ නුවන් අර ගුවන් විදුලි නිවේදකයා කියන භූමිකාව මතක කරන්න බෑනේ කොහොමටත් ඒක ඒක නිසා තමයි නුවන් මේ තැනට එන්න මං හිතන්නේ ලොකු ජවයක් එකතු කරගන්නේ ලොකු අත්දැකීම් ප්‍රමාණයක් එකතු කරගන්න ඒක හේතුන මේ ඒ කාලේ ඉඳන්ම ඒ ආසාව තිබුණානේ පොඩි කාලේ ඉඳන්ම තිබිච්ච එක. ඔව් පාසල් කාලේ ඉඳන් තිබුණා මම මේ උසස් පෙළ ගණිතය හැදෑරුවත් මට මතකයි මම රුහුණුසේවි ගිහිල්ලා වැඩ කරලා තිනවා ඒ කාලේ උසස් පෙළ කරන කාලේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ තිබුණා අපට පොඩි ආර්ථික ප්‍රශ්න ඇත්තම කියනවා නම් ඒවත් එක්ක අහම්බෙන් තමයි මේ අවස්ථාවක් ලැබෙන්නේ නාලිකාවක් හා සම්බන්ධ වෙන්න. ඊට පස්සේ මට හිතනවා මේක මේ ෆිසික්ස් වලට වඩා මීඩියා වල පොඩි එකක් තියනවා කියලා. ඉතින් ඊට පස්සේ මම දිගටම ඔය ජනමාධ්‍ය එක්ක ජීවත් වෙනවා. ඉතින් එහෙම තමයි ඉතින්. ඒ කාලේ ඒ කාලේ ඉඳන්ම මේ channel එකට එන්න තිබ්බ ආසාවෙන් ඉඳද යාළුව රසිකයෝ කරගෙන පුහුණු වෙන්න ලේදෙන්. එහෙම එකක් තිබුණා ඇත්තට. තිබුණා නේ. මොකද අපි උසස් පෙළ කරන සමයේදී ලංකාවේ රේඩියෝ වලට තිබුණේ පුදුමාකාර ඉල්ලුමක්. මම කියන්නේ ප්‍රගීත් මම දැකලා නැහැ. මම ප්‍රගීත්ත් සෑහෙන ආදරය කියලා තියෙනවා හඬට. එහෙම යුගයක් ලංකාවේ තිබුණානේ ඔය 94 න් පස්සේ මං හිතා ජොයි හොඳ. හැබැයි දැන් නම් ඒක පොඩ්ඩක් එහා මෙහා වෙලා. හැබැයි අපි පාසල යන කාලේ FM නිවේදකයෙක් කියන්නේ තරුවක්. ඒ තරුවක්. ඉතින් ඒ අර තරු ගුණයට අපි ආස ගන්න හින්දා අපි ඒ කාලේ අතිශය ආදරය කළා නිවේදකයෙක් වෙන්න. දැන් ඉතින් ටීවී සහ සෝෂල් මීඩියා එක පොඩ්ඩක් එහා මෙහා වෙලා තිනවා. ඒ නිසා දැන් නිවේදකයොන්ට මං දන්නේ කොතරම් රටේ කැමැත්තක් තියෙනවද කියලා. හැබැයි ඒ කාලේ නම් නිවේදකයෝ කියන්නේ තරු තමයි. දැන් සමහරලාට තරු පෙනිලා තියෙන්නේ නේදරුවත් මේ ඔය නිවේදකන භූමිකාව මේ ගැන නිමල් මහත්තයටත් තියෙන හොඳ හොඳ අත්දැකීම් එතුමත් ඇහුවොත් එහෙම බොහෝ උත්තර දෙයි. සෝෂල් මීඩියා ගැන කතා වෙච්ච එකේ දැන් මෙතන ඉන්න අයගෙන් මම ඇහුවොත් එහෙම සෝෂල් මීඩියා එක්ක තියෙන සම්බන්ධය කොච්චරක්ද කියලා. දැන් රාජු අයනම් YouTube එකේ බැහැලම ඉන්නවා නේද? බැහැලම ටිකක්ද හොඳටම නෑ යාවත් කාලින වෙලා තියෙන්නේ වෙන වෙන කරන්න දැන් නැති කමට. ඔය මතක් කරපු නුවන් කොහමද? මාත් ඇත්තරම සක්‍රීයව ඉන්නවා. මොකද අපි කරන රස්සාවත් එක්ක මේ සෝෂල් මීඩියා නැත්තම් පැවැත්මක් නැති ප්‍රශ්නයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ ඉන්න වෙලා තියෙනවා. මම හිතන්නේ මේගොල්ලොන්ට අපට වඩා වැඩි මේ ප්‍රශ්නේ. ඒ මාෂට ඔව් ඇත්තටම සෝෂල් මීඩියා කියන්නේ දැන් වර්තමාන කාලේ ගත්තම ගොඩක් අය සම්බන්ධ වෙන සෝෂල් මීඩියා හරහානේ. එතකොට අපිට අපි ගැන රසිකයෝ මොන හරි හිතන දේ වුණත් ඒ කියන්නේ යාළට මොන හරි පණිවිඩයක් දෙන්න ඕන වුණත් ලේසිම සහ පහසුම ක්‍රමය මං හිතන්නේ සෝෂල් මීඩියා. ඉතින් ඒක විවිධ විදිහට පාවිච්චි කරන අය ඉන්නවා. නමුත් මම හිතන්නේ බුද්ධිමත්ව කටයුතු කරනවා නම් ඕනම කෙනෙක්ට සෝෂල් මීඩියා කියන්නේ හොඳ අවස්ථාවක් කියලා. එතකොට මේ ඕගොල්ලෝ කොහොමද මම තිරින් ඉන්නව නිතරම සෝෂල් මීඩියා වල YouTube channel එකක් එමෙ තියෙනවා නෑ channel එකක් නෑ මම කරන්නේ නෑ ස්ට්‍රීමර්නි ඔව් සෝෂල් මීඩියා පාවිච්චි කරනවා YouTube channel එකක් තාම නෑ මොකද ප්‍රගීත් මම ගොඩක් සංචාරය කරන්න කැමති කෙනෙක් ගොඩක් රටවල් වලට මම දැනටත් ගිහිලා තියෙනවා ඒ වගේම ඉස්සරහටත් යන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මම ආසයි මේවා මේ අපේ රටේ ඇත්ත එක බෙදා ගන්න ඉතින් ඒ හරහා YouTube channel එකක් පටන් ගන්න මගේ බලාපොරොත්තුව මම කියන්නේ කීක තමයි දැන් එහෙමනම් ඒකම හොඳ මේ අවස්ථාවක් ඒ හරහාම යන්නත් පුළුවන්. ඔව් මොකද මේ ගොඩක් අය මේ සංචාරය පිටරටවල සංචාරය කරලා ඒ අපි නොදකපු දේවල් ඒ අත්දැකීම් ලබන්න කැමතියි. අත්දැකීම් ඔව් මොකද දැන් අද වුණත් මම අපේ මම ෂූටින් ගියාම ඒකට කියන අක්කි මම අපි ඔයාලත් එක්ක යනවා ලෝකෙ වටේ කියලා. ඒ කියන්නේ මම යන තැනක පින්තූරයක් හරි වීඩියෝ එකක් හරි දැම්මම අපි රස විඳිනවා. ඉතින් ඒක මම හිතන්නේ ගොඩක් අයට අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් මට අවස්ථාව ලැබෙන නිසා මම හිතුවා ඒ දේ අනිත් අයට දෙන්න ඕනේ කියලා. ඉතින් මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඒකත් එක්ක සම්බන්ධ වෙන්න. නිමල්ලා කියලා දොස කොහොමද ඒ ගැන? මගේ කිසිම සම්බන්ධයක් නැහැ. වෙනස් දෙයක් තියෙනවා. මේගොල්ලන්ට නම් ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. මේකලට එහෙම.
අපිට තියෙනවා පොඩි ප්‍රශ්නයක්. අපේ ඇත්තටම YouTube එකේ දැම්මොත් රාජ බණ්ඩාර කියලා ගහුවම අපි ෂෝස් වල සින්දු කිව්වක් ගොඩාක් යනවා. වෙන කට්ටිය දාලා තියෙනවා. අපි දන්නේ ගොඩක්. අපි දන්නේ නැහැ. දැන් ඒකේ මගේ ලයික්ස් මං හිතන්නේ අර අලුතෙන් මං දන්නවද ඔයා කියලා එකක් දැම්ම වීඩියෝ එකක්. ඒකේ 200,000 ගාණක් ලයික්ස්. ඒ කියන්නේ ඒකට මුදල් අය කරනවා කාට හරි මුදල් යනවා. ඉතින් ඒ ප්‍රශ්න නිසා තමයි මම මේ ළඟදී තමයි YouTube channel එක මේ ආරම්භ කරන්න හිතුවේ. අරකත් මම හොයාගන්න වෙනවා මේ කවුරු කවුරුද මේවා දාලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි නොදැනුවත්වම අපේ සින්දු විකුණලා වෙන කට්ටියක් හම්බලා. ඔව්. ඔය රාජෝයා කියන කාරණාද අපි මේ අධ්‍යක්ෂකතුමා නිෂ්පාදකතුමාත් මතක් කරන්නේ මේ මනුජේ ඌක බොහෝ ප්‍රවීණ ශිල්පීන්ට තියෙන ලොකුම ගැටලුවක් නේද නුවන්. මේ 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 Tamange හිමිකාරීත්වය තියෙන වස්තුව සම්පත තමයි මේ මේ නිර්මාණ කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. එතකොට ඒවයින් Taman කරලා Taman මහන්සිලා ජීවිතේම කැප කරලා කරපු දේවල් වෙන කවුරු හරි පල කරන වෙන කවුරු හරි ඒ ලාභ ප්‍රයෝජන ගන්න ඒක හැබැයි ඒකට වැඩ පිළිවෙලක් හැදෙන්න ඕනේ නේද මෙහෙම ප්‍රගිත දැන් ඔතන මේ දැන් මං හිතන්නේ තත්ත්ව රාජ්‍යය ගොඩක් දියුණුයි අපට ওই සම්බන්ධව මේ report කිරීමේ සහ අනිත් ඒවා block කිරීමේ හැකියාව තියෙනවා ඒක එහෙම කරන්න පුළුවන් ඒ නිසා අපි පොඩ්ඩක් එතෙන්ට දැනුවත් වීමක් තමයි අවශ්‍ය වෙන්නේ අපට මේ අපේ අපින් අපේ නොවන කෙනෙක්ට අපේ දේවල් පල කරන්න බැරි ගන්නට දැන් වැඩි හැදිලා තියෙන්නේ නීතිය හැදිලා නීතියක්ම නෙමෙයි ඒගොල්ලෝ ඒක අයින් කරනවා අපි ඒක හරි පිළිවෙලට ඒගොල්ලෝ දැනුවත් කිරීමක් තමයි කරන්න වෙන්නේ එහෙම ඔබටත් එහෙම ගැටලුවක් තියෙනවා නම් අමතන ගමන් පිළි මේ සශිකට එහෙම ප්‍රශ්නේ නැද්ද එහෙනම් ඇයි මෙඩින් එක හැමදාම හෙටට යන්නේ බේස්මන්ට් යන ඉන්නනේ ඈ බේස්මන්ට් යන ඉන්න ඒ බේස්මන්ට් යන එක ගැන දාර හැමදාම මනෝජ් ජය කියන මෙඩින් එක හෙට කියලා හේතුව දෙන්නකෝ මයික් එකක් දෙන්නකෝ නෑ දාද මේ මේ මනෝජය වෙනුවෙන් කතා කරන්න වෙන්නේ මාධ්‍ය ප්‍රකාශක විදියට නමස්කාර වෙන්න ඕනේ නේද ඕ දැන් මනෝජය හරි සාධාරණයි අතින් බෙදලා දෙන කටියටම අවස්ථාව ඇසජික හරි අපි මේ තව සින්දුවක් අහමුද නිමලයි හා Baya deli pedali da noya sihidaya hoye ivihe arunuya meredi kusarantu akwadi aadare vidhi mohotaki prema maya noya sihidaya hoye ivihe arunuya meredi kusarantu आदरे की देवी मोहत I
රුයාතේරැනි කුසල විදුවක් වගේ ආදරෙන් කිවේවි බොහොතකින් ්‍රේමමායා දැනි පැටලීලා නොය සිහිනයක් තුරිය ජීවිතේ අරුරුයාතේරැනි කුසල විදුවක් වගේ ආදරෙන් කිවේවි බොහොතකින්. රාජු බණ්ඩාරගේ අපි බොහොම ආදරය කරන ගීතවලින් තව එකක් මනෝජ් ජයනන් කිව්වේ වයිෆ්ට කියන සින්දුව කියලා කියන්න යන්නේ මන්දනේ පටන් ගනිද්දි කිව්වේ එහෙම තමයි එහෙමද කියන්නේ හැමදාම පොඩි කතාවක් තියෙන අතරම මේ අපි යාළුවල ඉන්න කාලේ වෙච්ච සිද්ධියක් චූටි හිත රිදීමක් ඇති වෙලා අතරම මම මේ ගීතය එතකොට කටහඬ පටිගත කරන්න යන්න තියුනේ ඒ කියන්නේ මේක රුකාන්ත සංගීතවත් කළේ පස්සේ මං ගිහිල්ලා දැන් ස්ටුඩියෝ එකට ගිහිල්ලා දැන් අපිට මේක මියුසික් එකනේ
තනුව නිර්මාණය කරාට මේක මොකක්ද අපි පද රචනය කියන එක අදහසක් තියුන්නේ. ඉතින් දැන් මං ගියා අර තරහත් එක්කනේ ගිහිලම රූකාන්තරිකව මෙහෙම සිද්ධියක් වුණා කියලා. එතකොට එයාගේ නමත් කුමාරි. ඊට පස්සේ අපි කිව්වා මගේ නෙවෙයි කියලා ලිව්වා. කියලා කිව්වා. මගේ නෙමෙයි කියලා ලිව්වා ලියලා කිව්වා කතාව හරියද? ඔයගේ ඔයගේ ගීතත් දැන් නිමල්ලාගේ ගීතත් එක්කත් එහෙම තියෙනවද කතා බැඳිච්ච? තියෙනවා. දැන් මං ඊළඟට ගායනා කරන්න බලාපොරොත්තු වෙන ගීතේ වගේ. මටන ඔය බාදරේ කළේ මගෙන් ලද ආදරයට පමණයි බාදරය කළේ. කතා කියමු අපි. එහෙමන සාමාන්‍ය බොහෝ විට අපි ආදරය කරන්නේ අපි අපේ ආත්මාර්ථකාමී හැඟීම. ඒක මේ විශේෂයෙන්ම ආදරය කරන කාලේ ඒක බොහොම තියෙනවා. ඊපස් ආවනාට පස්සේ ඉතින් ඒ වගේ ඉතින් අපි ආදරය කියලා කිව්වට ඒක ආත්මාර්ථක හැඟීමක් කියන එකයි ඒක ඉතින් කියවෙන්නේ. මේ එතකොට දැන් ආදරය ගැන මේ නිමල් ගුණසේකර මහත්මයා වගේ කෙනෙක් කතා කරාට පස්සේ මේ වගේ අයගෙන් ඉගෙන නොහයින්නේ කොහොමද අපි නේද? ඈ ආදරවන්තයෙක්. ඕ දැන් කුංජිතරේ. දැන් ඔය නෑමි එහෙම ගමේ යන්නෙම ඒකමයි කියලා සමහර කියනවා. නෑ නෑ මේ එහෙම නෑ නිකන් අම්මයි තාත්තයි බලන්නේ. අම්මයි තාත්තයි බලන්නේ. විතරමද? විතරමයි. ඇත්තරම ඔව්. හරි එහෙනම් මම මේක පැත්තකට දාමුකෝ. ඈ ඔය ආදරය ගැන මොකද හිතෙන්නේ? ආදරය කියන්නේ ඇත්තටම මමත් අයිය කියන දේ මමත් දකින්නේ ඒක ඇත්තටම විග්‍රහ කරන්න බෑ ඒක ආත්මార్థකාමී හැඟීමක් ඒක ඇත්තටම ශ්‍රීමාලිත් එහෙම දේ ගැන කියන්නේ මොනවාද ආදරය ගැනක්ද ආදරය ගැනද එහෙම තමයි නේද අපින් ආදරය ගැන මෙන්නේ සමන්නේ කතා කරන්නේ නෑ නෑ සින්දු ගැන කතා කරේ නෑ ඉතින් ආදරය කියන්නේ හරි සුන්දර දෙයක් නේද නාගී ඉතින් හරි සුන්දරයි සුන්දර විදිර ලබනවා නනේ. ඔව්. දැන් මේගොල්ලෝ කිව්වා ආත්මార్థකාමී. ඔව් ඒක ඒක ආත්මార్థකාමී නැද්ද? ඔව්. ඔව්. ගොඩක් වෙලාවට ආත්මార్థකාමී මොකද අපි අපේ ආත්මార్థකාමී කියන්නේ අපේ ආදරේ අපි බෙදා ගන්න කැමති නැහැ. ඒකයි හින්දා වෙන්නේ මම හිතන්නේ ආත්මార్థකාමී කියලා කියන්නේ නේද අයි. ඒ වගේම අයියා කියපු විදිහට ඉතින් අපි දෙන ආදරේට තමයි අපිට ලැබෙන්නේ නැතුව අපි ආදරේ කරන්නේ නැතුව අපිට ආදරේ ලැබෙන්නේ නැහැ නේද? එතකොට ඔයාගේ උත්තරේ මං හිතන්නේ ආදරය කියන්නේ පරිත්‍යාගශීලී වෙන එක. ඒ කියන්නේ තමන් ආදරය කරන කෙනා දිහා බලලා සතුට වෙන්න පුළුවන් නම් එයාගේ සතුට තමන්ගේ සතුට වෙනවා නම් මං හිතනවා එතන ආදරය තියෙනවා කියලා. ඒ කියන්නේ තමන් ආදරය කරන කෙනා හෝ දෙයක් හිර කරන එක නෙවෙයි ආදරය කියන්නේ. මං හිතන්නේ පරිත්‍යාගය තමයි ආදරය. දැන් එම ආශ කියන්නේ කෙලි මනිත් පැත්ත මේ පැත්තෙන් ආත්මార్థකාමී කියනවා මේ පැත්තෙන් පරార్థකාමී කියනවා. දැන් මට හරි ප්‍රශ්නයක් මේක. නුවන් අපි විවාදයක් කරන්න මේ වගේ මේ ගැන. නිවල් මහත්තයාගේ ගීතය ඇතුලේ ඔක හොඳට විග්‍රහ කරනවා මම හිතන්නේ නේද නිවල් මහත්තයා ඒක අමුතුවෙන් කියන දෙයක් නෑ මේ ඒක හොඳටම විග්‍රහ කරලා දෙනවා මේක තමයි කතන්දරේ කියලා ඉතින් අපි දැන් මේ පරිත්‍යාගය කියලා කිව්වට අපි දෙන කතාව උනේ දැන් ඔබේ පෙම්මතා ඔයා ඔබ කැමතිද වෙන කෙනෙකුට පරිත්‍යාග කරන්න අන්න ප්‍රශ්නේ ඔයාගේ තමන්ගේ කැමැත්ත නෙමෙයි මම කියන්නේ අනිත් කෙනාගේ කැමැත්ත දැකලා තමන්ට සතුට වෙන්න පුළුවන් තරම් හිතක් තමන්ට හදා ගන්න පුළුවන් ශක්තිය මං හිතන්නේ ඒ කෙනාගේ සතුට සැපය දැකලා තමන්ට සතුට වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි ඇත්ත ආදරය කියලා ඔව් ඒක තමයි ඇත්ත ආදරය ඒක තමයි ආදරය විදිහට මම දකින්නේ මේ සාශික මේ කොල යවන්නකෝ මනෝජයට ලියලෙවන්න ආදරය කියන ද කතා කරගන්න බෑ කාගෙන් දහන්න සමන්ගේ මනෝ ජියාදරේ ගොළු වෙලා ගොළු වෙලා ඔව් සමන්ගේ දින ලොකු ප්‍රශ්න ආදරය සම්බන්ධ ප්‍රශ්න ද අයියට මට මේ ෆෝන් එකෙන් දෙන්න ලොකුට තියෙන වගේ ප්‍රශ්නයක් නෑ 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 ඈ ඔව් සශිකගේ සශිකගේ ඔක්කොම තියෙන ෆෝන් එකේ පරිසං කරගන්න වෙනවා ෆෝන් එකද ෆෝන් එකද ආදරේ ෆෝන් සශික ෆෝන් එක පරිසං කරගන්න අපි සශිකව පරිසං කරගන්න වෙනවා මේ ආදරේ ගැන එහෙම දැන් මේ 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 වැඩි ඈතකුත් නැහනේ නේද දැන් පෙබරවාරි වලටත් හොඳයි අපි අද වගේ දවසක ගැන කතා කරපු එකත් හොඳයි කියලා හිතෙනවා ඔව්නේ වැලන්ටයින් එකක් දෙනවා නේද ළඟ ළඟ එනවා නේද ඒක කරේ ඔව් දන්නේ නැවගේ මගෙන් අහන එනවා නේද කියලා හොඳයි අනුරාධපුර යනවද අන්න ඉතින් දැක්කනි 14 වෙනිදා ගොඩ යන්නේ මේ 14 වෙනිදා ෂූටින් අපි ආ එහෙම තමයි අපිත් යන ෂූටින් තමයි මේ
රංගනය ගැන හැදෑරීමක් නැවමි කරනවානේ. ඒ හැදෑරීම ඇතුළේ අපිකි අපි දකිනාකාරෙන් ගත්තොත් එහෙම කාගෙ හරි යටතේ ආයතනයක් යටතේ ඒ හැදෑරීම වගේම මහිතනෝ අපේ එහෙල නිලි රැජින විදියට සලකන මාලි ෆොන්සේක මහත්මි වගේ ඇත් එක්ක රඟපාන්න ලැබුණු අවස්ථාවක් හැදෑරීම වෙන්න ඇති කියලා. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ මගේ ජීවිතේ මම කියන්නේ කැමරාවකට මුහුණ දුන්න පළවෙනි අවස්ථාව ඒක. එතකොට මම පළවෙනි සීන් එකක් මට තිබුණේ මාලි මැඩම් මම මැඩම් කියලා කියන්නේ භක්තිය මගේ. ඉතින් මැඩම් තමයි මට හැම දෙයක්ම කියලා දුන්නේ. ක්ලෝස් අප් එකක් කියන්නේ මෙහෙම අපි දැන් ඩ්‍රාමා ස්කූල් එකේ වේදිකාව ගැන ඉගෙන ගත්තට අපි يعني මේ කැමරාව ඉස්සරහ අපි කොහොමද කියන එක අපි ඉගෙනුවා. නමුත් අර ප්‍රායෝගිකව ඒක ලැබුණේ නැහැ. ඉතින් ඒක මම ඉගෙන ගත්තේ මාලිනී මැඩම්ගෙන්. ඉතින් ඒක මේ වෙලාවේ මම ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඒක මට ලොකු සහයක් වුණා. ඒ කියන්නේ කවදාවත් මං හිතුවේ නැහැ අනිත් එක මං හරි බය වුණා. මට يعني වෙනස්කමක් වෙන්නයිද මට උගන්වන්නේ නැති වෙයිද? හැබැයි කවදාවත් එහෙම වුණේ නැහැ. මට තමන්ගේ දුවෙක් විදිහට සැලකලා මට ඉගැන්නුවා. අපි කාටත් ඉතින් එහෙම තමයි හැදෑරීම් කියන එක හම්බ වෙන පුද්ගලයෝ ලැබෙන අත්දැකීම් මේ ඔක්කොම මත තීරණය වෙන්න පුළුවන්. අර ආදරය ගැන කියපු ඒ සින්දු තියෙන එක අපි අහමුද දැන්? අපි අහමු ඔබතුමා කියනවා. හරි. පුතා අපලුවට එකතු වී මව් පදවිය රදලා කුච්චි පුතා අපලුවට එකතු වී මව් පදවිය රදලා මා අමතක කොට සුරතල් බැලුවේ කිමද කියන් රඳුනේ ආදරේ නම් මත නොවේ ඔබ ආදරේ මගෙන් ලද ආදරේට පමණයි ඔබ ආදරේ කළේ මට නොවේ ඔබ ආදරේ මගෙන් ලද ආදරේට පමණයි ඔබ ආදරේ කළේ ඔ
ඔන්නේ මේ අපි අර ආදරය ගැන කතා කරන්න මූල පුරුපු ගීතේ වැඩිම ප්‍රතිචාර තියෙන ගීත වලින් කොයි ගීතයටද මේ මුලින් නම් ආවට තිබුණා ගීතේ තමයි තිබ්බේ නමුත් පසු මේ දැන් ගායනා කරපු ගීතේට ගොඩක් ප්‍රතිචාර තිබ්බා පසු කාලීනව ඔව් නුවන් අපිටත් දැන් මේ නාවිකාවල තියෙන අද්දකීම් වල හැටියට ගුවන් විදුලිවල මේ ওই දෙක තමයි ආවට තිබුණත් මට නොවේ ওই දෙක තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ රාජු අය මේ ගීතය කියන්න සූදානම් වෙන අතරේ මතක් කරා එනකොට ඔය කතා බහ කර කර ආපු දේවල් අතරේ හරි වැදගත් කාරණාවක් රාජු එක අපි කියමු ඔව් නෑ නිමලය මේ නිමලයට ඇත්තරම කිව්වොත් දැන් අපි ගුවන් විදුලි සංස්ථාවේ අපි වාදකයෝ නෙවෙයිනේ අපි පිටින් අපේ වෘත්තීය වාදකයෝ උනේ ගුවන් දැන් නිමලයලා ගුවන් විදුලි සංස්ථාවේ ඉඳන් වෙන 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 කියන්නේ ඉංග්‍රීසි පැත්ත ඒ කියන්නේ ඒ ටීචින් පැත්තත් අතහැරලා දාලා එයා හොඳ කතා ටිකක් කිව්වා ඉගෙන ගත්ත තැන නිමල කොහෙන්ද සංගීතය ඉගෙන ගත්තේ කියලා ඒ ඉගෙන ගත්ත මාස්ටර්ස්ලා ගැනත් කිව්වා වෙනම ඒවා ඇත්තරම කිව්වොත් මේ මිනිස්සු දැනගන්න ඕනේ ඒ විශ්ව මේ අපේ මේ විශ්ව භාෂාව ගැන මිනිස්සු දැනගන්න ඕනේ ඒක නිමල්ලාගේ මහාතරම් තමයි මට දැනෙච්ච විදිහට අර පොතේ පතේ දැනුම කියන එක මතම නෙමෙයි ඒ වගේ මහා චරිත පවා බිහි වෙලා තියෙන කෙනෙක් සමහර වෙලාවට දැන් ඔව් දැන් මගේ ගුරුතුමා බොහොම ලොකු අධ්‍යාපනයක් තියෙන කෙනෙක් නමුත් ඉංග්‍රීසි භාෂාව හින්දි භාෂාව දෙවන භාෂාව මේ වගේම මේ ඉතාම හොඳ මේ ප්‍රබුද්ධ මනසක් තිබු පුජ්‍යලෙක් කවුරුත් දන්නවා අපේ ආනන්ද පෙරේරා අපේ වාද්‍ය ශිල්පියාගේ පියා එතුමාගේ ගෝලයාගෙන් තමයි මම ඉගෙන ගත්තේ එතකොට එතුමාගේ තවත් ගෝලෙකුගේ ගෝලේ තමයි මේ වික්‍රත්නායකයන් සෝම්පාල රත්නායකන් ටියුලින් ජයරත්න වැනි පිරිස ලක්ෂණ විජේස් මගේ ගුරුතුමාගේ ලක්ෂණ විජේස් කර මම ටීම් ජයරත්න නමුත් අපි ඔක්කොගේම ප්‍රධාන ගුරුතුමා තමයි ආනන්ද පෙර මහත්මයාගේ පියතුමා ඒක එක්තරා අරගරා නායකක් අර කියන්නේ එම්ජී පෙරරා කියලා එයා දාගෙන උපහ මේක මගේ ගුරුතුමාගේ ගුරුතුමා තමයි එම්ජී පෙරරා නැවති සංගීතඥ ඒ ඉතිහාසය කතා කරොත් නේද මනුජ සෑහෙන දුරකට යන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා කතා කරන් අපිට තියෙන වෙලාව හැටියට තව බොහොම සුළු වෙලාවක් ඉතුරු වෙලා තියෙන්නේ මතක් කරන්න ඕනේ අපේ මේ වැඩසටහන සුන්දර කරගන්න එක පැත්තකින් මනෝජයගෙන් විශාරද මනෝජ් පීරිස් මහතාගෙන් ලැබෙන සහයෝගය වගේම අනිත් පැත්තෙන් මේ ආදරණීය කලාකරුවන්ට මේ පැමිණීම වෙනුවෙන් ටැගකින් සංග්‍රහ කරන්න ඒ සත්කාරය අපිට සපයා දෙනවා සිංගර් ෆිනෑන්ස් ආයතනයේ ලංකාවේ මූල්‍ය ක්‍රේස්රේ ඉහලින්ම දිදුලන නාමය ඒ වගේම තමයි ලස්සන රූ සපුවකට පාර කියන 100%ක ස්වභාවික ශාකසාර ඇසුරේ නිෂ්පාදන පෙළක් හඳුන්වලා දීලා තියෙන ඇරෝමා නිෂ්පාදන අනුග්‍රහකත්වයෙන් සපයන I am your
එහෙමයි නුවන් නුවන්ගේ හඬ අවදි කළේ. එතකොට අර සින්දුව කියන්නේ නැහැ නේ? මේ දෙකක් තමවරින් කියේ මම ජර්මින් සිද්ද වෙන. ඈ? එතකොට ඒ කාලේ? ඒ කාලෙත් ඉතින් කිව්වා ඉතින්. ඈ? ඒ වයි ඉතින් අර වෙලාවත් එක්ක පොඩ්ඩක් ප්‍රගිත එහාම වෙනවනේ. ඒ කාලේ ඉතින් ඔය කවුරුනෝ හිටියත් ඒව හරියට වෙලා තියෙනවා.
මේ දැන් මේ අද තෑගි ගොඩක් අපිට තියෙනවා බෙදලා දෙන්න. ලොරිය කෙන්ඩ වේද මන්ද ඊට පස්සේ එනකොට. දැන් ඊළඟට මනෝජ්ජ ඊළඟට එන එන අයට කියන්න ඕන පොඩ්ඩක් ඉඩ කඩ ඇති වාහනේ කෙන්ඩ කියලා. ඈ ඔක්කොම සශිකට කියන්න කියලා හරියන්නේ නැහැ නේද ඉතින්. අපි සිංගල් ෆිනෑන්ස් එතින් ලැබෙන මොන ඇති කියලාද හිතන්නේ? එහෙනම් බලන්නකො ඉස්සල්ලාම රාජෝය බලන්න බෑනම් මොනාද තියෙන්නේ කියලා මේ සිංගර් වෙතින් වටිනා රයිස් කුකර් එකක් තෑගි ලැබෙන්නේ අපේ ආදරණීය කලාකරුවන්ට ඒ වගේම අරෝමා වෙතින් මේ අර කුමාරිගේ තෑග ඊට පස්සේ අපි එමාෂට දෙමුකෝ තෑගි මෙන්න අරෝමා වෙතින් ලැබෙන තිලිනයත් එමාෂට ඊළඟට නුවන්ට ස්තුතියි ස්තුතියි මේක ස්තුතියි හරි හරි එයාට හරි හරි ඊට පස්සේ අපි නාමෙට දෙමු ඔයා තමයි හරියටම කිව්වේ මුලින්ම නෑ අක්කට උඩට පස්සේ බත් වෙන මැෂමක් කියන මෙන්න අරෝමා වෙතින් ලැබෙන වටිනා තිලිනේ ඊළඟට අපේ නිමල් මහත්මයාට මේක කාටද මේ අරෝම ලස්සන වෙන්නේ ගෙදර ඇත්තන්ට ගෙදර ඇත්තන්ට ඒ අයියට ලස්සන වෙන්නේ ශ්‍රීමාලි මෙන්න වාගේ තෑග්ග ශ්‍රීමාලිට තව තෑග්ගක් ගේන්න ඕනේ හා මෙන්න අරෝම වෙතින් ලැබෙන තෑග්ග ශ්‍රීමාලි බොහොම ස්තුතියි හරි ඔක්කොම හරි මේක දුන්න නැත්තම් වැඩේ අසම්පූර්ණයි මනෝජය මෙතනින් එකක් සශිකට දෙන්නද සශික මේක තියාගන්න එතකොට මේක කාටද දෙන්නේ? සශිකගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට. හෙට බඳින එක්කෙනාටද? හරි. ඔන්න ඔහොමයි තෑගි ලැබෙන්නේ අපේ ආදරණීය කලාකරුවන්ට මේ 7 notes සතියක ස්වර අලංකරණයත් එක්ක එකතු වීම වෙනුවෙන්. අපි තව වැඩි වෙලාවක් නෑ මං හිතන්නේ කතා බහ කර කර ඉන්න. ඒ වුණත් අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ දෙයක් තියෙනවා මේ හැමෝම අපේ කලාව පෝෂණය කරන අය විවිධ රංගනයෙන් වෙන්න පුළුවන් ගායනයෙන් වෙන්න පුළුවන් මේ හැම අතකින්ම ඒ නිසා ඔබ හැම දිනාගෙම හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලායි ප්‍රාර්ථනා කරන්නේ ශ්‍රීමාලි. දැන් ඉතින් ඇමරිකාවේනේ පදිංචියනේ. මොකක් කියන්නේ ඉතින්? ඔව් ඒ වුණාට මං ගොඩක් වෙලාවට ලංකාවට එනවා මොකද මගේ මේ රංගන කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්නේ ඉතින් මං ආසයි ලෝකේ වටේ සංචාරය කරන්න. අර වැඩි පටන් ගන්න එහෙනම්. අනිවාර්යයෙන්ම. නිමල් මහත්මයා මොකද තින් හිතන්නේ අද මේ ගත කරපු වෙලාව ගැන? සතුටුයි ඉතාම සතුටුයි මේ ගොඩ කාලෙක විශේෂ මේ නවපරපුර ඇල්තක ඉන්නකොට අපි නිකන් නවපරපුර වගේ එනවා. ආ කොහොමද ඒක? මේ එන හැබැයි ඔය දෙන්නටත් හොඳයි නේද එනකන් කයියක් ගහගෙන ආව දෙන්නත් එක්ක ගොඩක් දේවල් කතා කරා කියලා පරණ ඇත්තටම මේ නිමලයා කියනවා ප්‍රෝග්‍රෑම්ස් වලට යන්නේ වැඩිපුර මෙයා එන්න එනවා අඩුයි ඈත දැන් මමත් ඈත නමුත් ඉතින් අපි දෙන්නම එක වෙලාවෙ අපිට හරි සතුටුයි ඔබ දෙදෙනාගේම පැමිණීම හරි සතුටක් ඔබතුමාටත් රාජුයරත් බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන් ඒ සම්බන්ධීකරණය වෙනුවෙන් විශේෂයෙන් මනෝජයට ඒ ස්තුතිය සමන් හැමදාම එනවට කැමතිද? එහෙමම යන්න පුළුවන් නේ නේ? නෑ නෑ ඒකට ගානක් ගෙවන්න මට. හැමදාම දාලා එවනවා. ආ? මාව නැහැ. ඉතින් නෑ මේ දැන් සඳේලියෙන් සියතෙන් අපි මුණ ගැහුණා. ඉදිරි කටයුතු සහ බලාපොරොත්තු කොහොමද? ඉදිරිත් හොඳ නිර්මාණතුරි ප්‍රේක්ෂකයන් අතරට එන. එන බලාපොරොත්තුෙන් අද මේ සමුගන්නේ රජුවේ අතරම මේ ඉදිරියේ මේ අපිට එන සීසන්ස් මං කියන්නේ අපිට එන සම්දර්ශන ප්‍රමාණය වැඩි වෙන්න කියලා මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කදී මේ පෞගිය දවස් ටිකේ අතරම චැරිටි වැඩ තමයි ගොඩක් කරේ. නිකන් ඉන්නේ නැහැ. ඉතින් මොන හරි දෙයක් කරනවා ඉතින්. ගීතෙන් කරන්නේත් අපිව පිනවන එක සතුටු කරන එක ආශ්වාදයක් ලබා දෙන එක වගේම රටට සමාජයට වැඩ කරන ආදරණීය කලාකරුවෝ මේ ඉන්නේ. එමාෂගේ බලාපොරොත්තු මොනවාද?
ඉදිරියට බලාපොරොත්තු අලුත් නිර්මාණ කීපයකටම අවස්ථාව ලැබිලා තියෙනවා දායක වෙන්න. ඉතින් ඒවා ඔස්සේත් ප්‍රේක්ෂකයව හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ෆිල්ම් එකේ රඟපෑවන ෆිල්ම්ස් කීපයක් ඇත්තටම හම්බුණා. ඒත් පහුගිය කාලේ මට ගොඩක් අමාරු වුණා ටයිම් එක මැනේජ් කරගන්න. මට එක්සෑම්ස් ගොඩක් තිබ්බා පහුගිය කාලේ. දැන් ටිකක් චුට්ටක් ඒවා ඉවර නිසා චුට්ටක් විවේකයෙන් ඉන්නවා. ඒත් දැන් අලුත් නිර්මාණ කීපයකුත් හම්බෙලා තියෙනවා. ඉතින් කාලයක් තියෙනවා. ඒත් එක්ක බලමු. අපිත් බලාගෙන ඉන්නවා. නුවන් මොනවාද බලාපොරොත්තු? තනතනේ බලාපොරොත්තු තියෙනවා. ඉතින් හැබැයි මම රාජු අයියාගේ කතාවට කැමතියි. ඒක තමයි වෙන්න ඕන. අපි හැමෝම අපි හැමෝගෙම මේ අනාගතය සහ සියල්ල රඳාපවතින සිස්ටම් එකක් තියෙනවානේ. සිස්ටම් එක කැඩෙන්නේ නැතුව ඒක යන්න ලැබේවා කියලා ඉතින් මේ අවුරුද්දේ ප්‍රාර්ථනා කරනවා නේද? අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනාටම දීප්තිමත් අනාගතයක් උදා වෙන්න ඕනේ, ප්‍රාර්ථනා හැබෑ වෙන්න ඕනේ කියලා. විශේෂයෙන් විශාරද මනෝජ් පීරිස්, මනෝජය බොහොම ස්තුති මේ සම්බන්ධීකරණයට, මේ එකසු කිරීම වෙනුවෙන්. විශේෂයෙන්ම ලබා දුන්නු සංගීතයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ සිය දහස් වාරයක්. ඒ වගේම අධ්‍යක්ෂතුමා තිසංක, රිෂ්වාදකතුමා අපේ මේ වැඩසටහනේ රන්දුල ඇතුළු අපේ ආදරණීය කණ්ඩායමටත් බොහොම ස්තුති. වැඩේ ලස්සනට අරගෙන යනවට බඩි මේ හැම දිනාටම, කැමරා ශිල්පීන් අපේ සනත් මේ හැම දිනාටම. එමනම් අපි ලබන සතිය හම්බ වෙමු සමුගන්නේ ගීතයෙන්මයි. රාජු බණ්ඩාරගේ හඬින් රාජු අයියේ මේ මයික් එක නැතුවට කමක් නෑ, අර මයික් එකකින් අපි ඉදිරියට ඇවිල්ලාම ගායනා කරමු. කට්ටියම එකතු වෙමු. Thank you.
ආදරේට ආදරේ නිසා ආදරේට ආදරේ නිසා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.